අබන්තරුව හැමට පුතේ අද අපි බන්තිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාලට දීපු තුන්වැනි ප්‍රශ්නපත්ත්‍රයේ ගිනුම් කරණයොට ගිනුම් කරනය කොටස එතකොට මේ ප්‍රශ්නපත්තරයේ MC කොටස පුතේ මංවාට වීඩිය එකක් මගින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අද ගිනුම් කරනය කොටස සාකච්ඡා කරලා අපේ කාල වෙලා ඉතුරු නෝතිං අපි ව්‍යාපාරත්්‍යයන්නේ කොටස පැත්තටත් ය අපිඉස්සල්ලම්ම ගිනම්රණනය කොටපයන් මොකද පුතේ වැඩිමලක්වුණු ප්‍රමාණයක් තියෙන වාලට නිෂ්චිතවම වගේ පිළිතුරු තියෙන් ඕන කියරතිෙන කොටසක්ම. මොද. ව්‍යාපාරද්‍යයනයේ කොටසති ගොඩක් පිළිතුර තියෙන යාට හිතලියන්නත් පුළුවන් ඒවත් ර රනහ කර නමු ගිුම් කනය කොට සහෙමනයි යා හදන්නවන ේවල් නිශ්චිත හදන්නන වාල ලැබෙන්නවන පිළිතුර නිශ්චිත ැබෙන්ව හරි පිතුරක් ැබෙන් වන ැ ද නිසා. රන කොටසට වැඩියාවවධානයක් යොමු කරන්න ඕන ඒතුව ගිනුම් කරය කොට සින් දෙනි කොටසයි මේ ටපුතේ ලකුණු විසිහතරක් ලැබෙන්ටම් ලකුණු වි හතරක් මුළු ලකුණු සීයෙන් ලකුණු විසි හරක් ලැබෙන හඳ කාගෙ ගා පුතේ මන්හිතනවා තුන්ගනි පේපරෙකවල්ලාලඟ ඇති කියලා අනිමානයම පේරේ ලියන දවස දන ලබන සතතිද දැන් පේපරයක්ක් බෙනවානන්නේ පේපරේ ලිව්වට පස්සේ ඒක මුද්‍රණය කරගන්න හොඳද මේක පිළිතුරපතයකු තියන පුතේ පිළිතුරු පත්‍රයක්ත්ම හෙට දවසගේ වෙනකොට රූප් එකට දාන්න පිළිතුරු පත්්‍රෙකු තියෙනවා දාන ග ේ ඔබලාගන්න ලේසි මං හඩයි තුන්ෙන්ෙනිකේ දෑම ඇැබූතේවෙනිගේ පිතුරපත්‍රය පොලිපොට අඩු පඩුක් ගඇතිබ වුණවා. දෙවැනි ප්‍රශපත්තරය ම සම්පර්ණයම සාකච්ඡා කරා එMCකි ටක සාකච්ඡා කර ්‍යපරද්‍යනයටටක ගිනම් කරනෙට ඔපොම සාචාරා එක ීඩියෝ ඇති. එතකොට දෙවනි පේපරය කම්පලි තුන්වෙනි පේපරෙත් ඒ විදිහටම කම්පලිට් කරනවා ොඩක් ීඩියෝ සමහයට දාන බැරිවේ ඒ නැතිව වුණනත්න් කොමත්ම පිතුර පතර දාර තියන එක පිඩිය එක හදර තියන්නේ ඔක්ම එක කිසි ැටලුවක් නෑහ හෙට තයි දානකුතේ ෙටත් පන්තිේ සසාකච්ා කරල මේ ප්‍රශ්න පත්තරේ ට හට ලු් කට මික දන්න හොදයි ඒනං අපි තුන්ගනිි පේපරේ ගිනුම් කනය කොටස් පැත්තරයා ට පශ්නත්තරේ ගිනුම් කරනොට ස පස්නේ ප්‍රශ්න පසෙන් ප්‍රශ්න පලව නිකින් හනුවකපුතේ ගිනුම් කරනයේ දී අයිතිකරුවන්ගේ හිමිකම යනුවෙන් හැඳින් වෙන්නේ කුමක්ද අදහස් කරන්නේ කුමක් ද කියලා. හිමිකම කියල කියන්නේ පුතේ ව්‍යාපාත්‍රයක අයිතිකරුවන් වෙනුවෙන් පවතින සම්පත් නතම් වත්කම් ියල තිය නම් පිරු වෙන මේ විදියට හරි ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනුවෙන් පවත්නා සම්පත් ප්‍රමාණය පවත්නා සම්පත් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනුවෙන් තියන සම්පත් ප්‍රමාණය ිකම කියල කියන්න පුළුවකම් ඊට පස්සේ පස්වනි ප්‍රශ්නය පළවෙෙනනි කොටසේ ආයන්න හිමිකම වෙනස්වන අවස්ථා දෙකක් ලියන්නලු හිමිකම වෙනස්වන අවස්ථා පුතේ අවස්ථා දෙකක්න මේ අවස්ථා හතරක් කිව්වා හිමිකම වෙනස්වන අවස්ථා හතරක් කියලදී රැත්ති එකක් තමයි ආදායම් වියදම් එකයි දෙකයිඒ අයියට පස්සේ ඒ අමතර ප්‍රාග්ධනයද වී ගැනිලි අදායම් වියද්දම් අමතර පාග්ධනයද වී ගැනිලේ. මේ හතර තමයි හිමිකම වෙනස්වෙන්න බලපාන ප්‍රධානසාධක හතර මේ හතරෙන් දෙකයියාගෙන් හනිපුතේ ඔය හතරෙන්ම දෙක් ලියලතියන ඕනම් පිතුරු නිවරදි පිළිතුරට පුතේ ලුණු එකක් ලැබෙනවා ඔයනල් දරතියෙ වාට ලකුණු නැහැ කරුණා කරල වැරදිදාගෙන නිවැරදි පිළිතුටික යාගන්න. ඊට පස්සේ පස්ස නි පශන දවනි කොටස delante ගනු දෙනු ජර් ගෙනනම් වලිය තුළනය කරන්නලු මෙම මේ ගනුදනු හතර තිෙනවා මේවා ගිනුම් වලියල තුළන කරන්නු එ එකකොට පුත යා මේ ටීගිෙනුම් භාවිතා කරට ගැටලුවක් නෑැ තීගිනුම් භාවිතා කරාට ගැටලුවක් නෑහැ තව යාට පුළුව මෙන මේේවිදියට ොෝනම් ගිනුම පාචි කර ට නුම නැතුව තගනමත්කි කටලුවක් නෑ මොකොද දන්නවද ටීගෙනුම ැටලුවක් නෑ කියන්නේ මේ පු ත ගනුදන සිද්ධ වෙච ද සවදී න තකොට ඇතරම නුම් ුණ ්‍රමාණවක් හරි ැ බලමු ප්‍රධාන වශයෙන් මෙ මෙම තියෙන්න ඕනෑ මේ මතක් කරනන්නේ දහය වසර දේවල් පලවින්නේ එක මුදල් ගිනුම හර බැර ගමක දෙැපත් තක් තින පාග්නය යදවීම තියන පුතේ නම් ප්‍රාගධණ ගෙනකු තිෙන්නන පාග්ධන ගනුම හර බැර හරි ලක්ෂ පහක ප්‍රා්ධනය යදවීම යොදෝපපු නිසාපුතේ ව්‍යාපාරය මුදල් වැඩි වෙනවා ලක්ෂ පහකින් පහගේ මුදල් වැඩි වෙනවා තල්ලයාන ප්‍රාගධනය කියලා ප්‍රාග්ධන ගිනමලියන්න පුතේ මුදල් කියලා ලක්ෂ පහයි ඔන්නඔයි විදියට සටහන් වෙලා තියෙන් ඕන. ඉට පස්සේ මාසික කඩකුලි අටදාහත් ගෙවීම. කඩකුලී ගෙවීම සම්බන්ධම කඩකුලී ගිනුමත් තියෙන් ඕන කඩකුලී ගිනුම. ියදම සිදුවීම හර යදම් වැඩවීම හර කිය අද අට දාහයි හඩුල ගෙනු හර ව්‍යාපාරයේ මුදල් අඩුවෙන මුදල්ගනුම බැර මුදල් ගින එලියන්නේහඩපුුලි කියලා අත්පිට මුද්දලට බාණ්ඩ තොකයක් ගැනීම බාණ්ඩ ගැනීම මොකද පුතේ ඕන ගිු මෙතෙන්ට බාණ්ඩ ගැනීම මොන ගිනුමත්ද ඕන කියන බලන කවුරුහරි ්ඩ ගැනීමත් අපිට බා්ඩ ගත්තත් නෑයට බාන්ඩ ගත් ජනලන ගැනුම් ගෙනුම ගැනුම් ගිනුම හැෙනපුතේ ගැනුම් කියන්න වියදමක් ව්‍යාපාරයට ඒ අදාළ වියදම හර ගැනුම් ගෙනුම හර අපිට ලූගන්නේ ඒ ැනපුතේ ව්‍යාපාරය මුදල් අඩුවෙනවා මුදල් ගිනුම බැර මුදල් ගිනුමිලියන්නේ ගැනුම් කියලා ගැනුම් ගිනුමිලියන්නේ මුදල් කියලා ැක්කුණෑ හැට හක් ගැනීම පුතේ බැංකුනාය ගන්නකොට බැකුුණෑ ගෙනුක් කියන්න ඕන බැංකුනාය ගිනුම හර බැර කියලා පැති දෙකයි බැංකුුණය කියන්නේ වගකීමක් අලුතින් වගකීමක් ඇති වනාා වගකීම් ඇතිවීමගැන වගකීම් වැඩිවීම බැර කියකද හැටදාහක වගකීම් වැඩිවීම බැර බැංකුනය ගිනුම බැරටයි ඒ වගකීම නිසා ව්‍යාපාරයට මුදල් ලැබෙනවා මුදල් වැඩිවෙනව කියන්නේ වත්කම් වැඩිවීමක් වත්කම් වැඩිීම හර ගිමලියන්නේ බැංකුනයි කියලා බැංකුනෑ ගිනුමිලියන්නේ මුදල් කියලා කෙනෙකුට මතකනැත්තං මන්දන්නෝ කාටත් මතකයි මේවා ගිනම් තුලනය කාටහර ගැටලුවක් තියෙනවන ඔන්න පුතේ අහගන්න විභාගෙටකාලින් මේ මේ අවසාන් මතක් කිරීමේ මතක් කරන්න ගිනුම් තුලනය කරන්න පුතේ ලේසිම ක්‍රමේ නැත්තම් මේ පැහැදිලිම ක්‍රමේ මෙම එක ඕනම ගිනුමක් දි බලන්න පුතේ පැත්ත බැරපැත්ත කියල පැති දෙකක් තියෙනවා මේ පැති දෙකෙන් වැඩිම පැත් ඔයා හොයා ගන්න මේ ගිනුමට අනුවනම් වැඩිම පැත්ත බැපැත්ත ලක්ෂ පහයි වැඩි පැත්ත වැඩිම පැත්ත බැරපැත්ත නං ශේෂය පහලට ගෙන ගියා කියල ලියවෙන්නේ ශේෂය පහලට ගෙන ගියා කියල ලිය වෙන්නේ හර පැත්තේ සංඛ්‍යාවක් ලියන්න ඉඩතියලා සංඛ්‍යාවක් ලියන්න ඉඩතියලා මෙන්න මේ වගේ ඉරි දෙකක් අ ගන්නවා ඉ අතින් මෙතන ගහ නිර්ධකට සමාන් සමානෝම හා පත්තෙත් මේට දෙක ගහන්න ඕන දැන් අපි තීරණය කරන්න ඕන පුතේ වැඩිමාගේ කියද වැඩිමාගේ ලක්ෂ පහනම් පුතේ මේ ගිනුම සමබර වෙන්න ඕන වැඩි මාගේයට එෙනම් හර පැත්තත් ලක්ෂ පහත් තියෙන් ඕන හර පැත්තෙත් ලක්‍ෂ පහත් තියෙන් ඕන හැයි හර පැත්තෙ තාමමං කිසි මගයක් ලියලා නෑ මෙතන කිසි මාගේයක් ලිය නෑ එනම් පුතේ ශේෂය පහලට ගෙන ගියා ලක්ෂ පහයි මෙන්න මෙහෙම ලියන්නෝ බැ මෙතරින් මේ අවසන් වෙන්නේ ඒ ශේෂය පහලට ගෙන ගියා මේකම පුතේ ලියන් ඕන ශේෂය ඉදිරියට ගෙන ගියා කියලා ඒක ලියන්නේ ශේෂය පහලට ගෙන ගියා කියල ලියපුත පැත්ත තියනෙනවනි ඒ පත්තෙන් ප්‍රති විුරද්ධ පැත්ත පහලින්ම ප්‍රතිවිරුද්ධ පැත්ත කියන්නේ බැර පැත්ත පහලම කියන්න මෙ මෙතන ලියන් ශේෂය ඉදිරියට ගෙනවා ලක්ෂ පහයි ලියනොට පුතේ මේවයි දින ලියන්නේ දැ මේක පුතේ දෙෙසැම්බර් මාසයටට අයිති ගනු දෙනුේ ශේෂය පහලට ගෙන ගියා පුතේ මෙතැන ලියන්න ඕන දොළහයි තිස්ස එක කියලා දිනය මෙතන ලියන්න පුතේ ජනවාරි පලවෙෙන. එකයි එකදිනඒ දාන්නවනම් දින දාන්න එහෙමයි මෙතැට පුතේ වට ගි දදාන්න පුළුවන් දෙෙසම් මාසයන්තිම දිනය ශේෂ ඉදිරියට ගෙන න ඉල මාසේ ආරම්භක දිනය. කඩ කුල ගෙනම මෙ දලුව පුතේ වැඩි පැත් කොහෝද කියක වැඩි පෙත්ත හරම් දොළහයි තිස්ස එක ශේෂය පහට ගෙන ගියා කියල ලිය වෙන්නේ බැරපැත්තේ ියන්න සංඛ්‍යාවලියන් ඉඩත්තියලා මේ වගේ ඉරි දෙක ගහගත්තා හර පැත්ත අටදාහනම් බැරපැත්තත් අටදාහයි. බැරපැත්ත රටදාහ වෙන්න තවත් අටදාහක් මදී ශේෂය පහලට ගෙන ගියා අටදාහයි. එකයි එක ශේෂය ඉදිරියට ගෙනවා අටදායි. මොකද පුතේ මේ ගාන කියනවත් තුළනය කිරීමත්. ඔයා ගිනුම්වල හරබැර විතරනන් ලියට තියෙන්නේ තුලනය කරලා නැත්තං ඔයාට ලකුණු ලැබෙන් නෑ පුතේ. ගිුම්වල හරට බැරට දියල තින ලක්ුණු එක් එකයි ගන ොක්කම තුළනය කල තියෙන නන්තමයි ක්ුදක් නැබේ හොයි අපම ගැනුම් ගෙනනමට ගැනුම් ගිනු මෙත්තහෙමයි හර වැඩ හර වැඩි නම් දොළහයි තිස්සක ශේෂය පහලට ගෙන ගියා කියලා ලිය වෙන්නේ බැරපැත්තේ දොළොස්දාහයි තත් දොළොස්දාහයි එකයි එක ශේෂය ඉදිරියට ගෙනවා හර පැත්චත් ලියනකතේ දොස්දා ගැනම් ගෙනම තුළනය කරම තිය දිිය. බැංකුුණ ගෙනුම වැඩි පැත්ත බැරපැත්ත එහෙනම් දොලහයි තිස්ස එක ශේෂය පහලට ගෙන ගියා කියර ලිය වෙන්න හර පැත්තේ වැඩ පැත් හැටදාහනම් හරයි බැරයි දෙකම හැට දාහක් වෙන්න ඕන හර පැත්තරත් හැට දාහක් තියෙන්න්න ඕන එනම්පුත එකයි එක ශේෂය ඉදිරියට ගෙනවා බැර පැත්ත ලිය වෙනවා හැට දාහක් අන්න ගනුම තුළනය කරන විදිිය. ඉඩ පස්සේ. දල්ගනම තුළනඒ රද්දිිත් ඒක්‍ර මේ මතමයි බල්න්නව වැඩිම ගේ තය මොන පැත්තෙදි කියල පුතේ ැලුවම් පේන දල් ගිම හර පැත්ත වැඩි හරපැත්ත වැඩිනං ඩොළහයි තිස්සක ශේෂය පහලට ගෙන ගියා කියල ලියවෙන්නේ බැරපැත්තේ සංඛ්‍යාවලියන්න ඉඩක්තියලා ඊට ඇටි මේ වගේ ඉරි දෙකක් ගැඳ ගන්නවා. ඉරි දෙක් ඇැඳගෙන වැඩිම වටිනාකම් බලනව කියද කියයෙන් පන්ලක්ෂයි හැටදායි පන්ලක්ෂය හැටදාහායි. පැත්ත පලක්ෂ හට දාහ නම් බැරපැත්තත් පලක්ස හට දාහයි. පන්ලක්ස හැටදාහ වෙන්න බැරපැත්තට දොළොස්දාහකු යටදාහකු තියෙනවා ඒකඇන විසිදහත් තියෙනවා තව මදි මෙතෙන්ට පන්ලක් සහතලිස්දාහ පල්ලක්ෂහතලස්දාහ. ඒ තමයි ශේෂය පහලට ගෙන ගියා කියන එක එනන් ඉදිරියට ගෙන යාම ශේෂය ඊගේ පන්ලක් සහතලිස්දාහ ලියන් නඕන මුදල් ගෙනුමේ හර පැත්තේ පල්ලෙහයිම්ම පහලින්ම. මේ විදිහයට පුතේ යාගිනුම් ටි හදල තියෙන වනං ඔයා ලකුණු ලැබෙනම ලකුණු දෙකක් වනිතනවාට පැදිලි ඇති බෝඩ් එකග හොන්දර පේනවා ඇති තෙරුණානයපුුතේ අපයන් ඊළඟ ප්‍රශ්නයට මේක ලේසි ප්‍රශ්නයක් ගිනුම් ගත කල්ලා ගිනම් තුලනය කිරීම මේ ච්චර අමාරයක් නෙමේ ඊළඟට තියනව පුතේ අපිට කියනව ැබීම් ගබීම් ගෙනුම හදන්නලු ආදායම් ප්‍රකාශනය හදන්නලු කියන්නේ ලාබ අරමුණු කර නොගත් සංවිධාන වල පන් මේක මක නොවපුතේ පස්ස නි ප්‍රශ්න තුන්වෙනි කොටස මේ දෙකම හැදුවත් පුතේ ලකුණු හතරක් ලැබෙනවා එතකොට තීරණය කරගන්න එකකට ලකුණු දෙකයි අනිත් එකට ලකුණු දෙකයි හොන අපි එකත් හඳුම් බල මෙන්න එකක්පුතේ ආදායම් ප්‍රකාශනය මේ වගේ තීරු දෙක් තියෙන් නොන අනිත් එක ලැබීම් ගෙවීම් ගිනුම ඒකෙත්පුතේ හරතීරුවක් වැැරතීරුවක් තිය නොවන දින නෑ හොද දින කියල එකක් නෑ අපි ලියගම් මෙතන මේ අපි කියමු ආදායම් ප්‍රකාශනය මේක ලැබීම් හා ගෙවීම් ගිනුම ඩැන් විවාාගෙල්ල ියන ළමයි විදිහට වාටමං කියලදී ලැති ආදායම් ප්‍රකාශනය මොන ව්‍යාපාරයේ ඉගැන මොන සමිතියේ මොන කාල පරිච්චේදයටට ද අයිතිගෙන ලියල තියෙන්න ඕන පුතේ. සමනල ක්‍රීඩා සමිතියේ දොලහයි තිස්සක නම් මෙතන පුතේ ලියල තියාගන්න සමනල ක්‍රීඩා සමිතිය දොහයි තිස්ස එක වර්ෂය සඳහා. මේවල් ලියන්න ඕන පුතේ මේවායි විතරයි මේ ඒ අපි ගැ කතු අලුත් පාඩමක් ඇැදද ලා බරමුණු කරන ගත් සංවිධාන තොට මේ ප්‍රකාශනය මේ විස්තර ටික තියන්න ඕන ලැබීම් ගෙවීම් ගෙනම මුදල් පොත වගේ තමයි මුදල් පොත වගේ වනාට මේ විස්තර ටික මේකෙත් තියෙන්න්න ඕන. සමනල්‍රීඩා සමිතිය. ඔලහයි තිස්සේක වර්ෂය සඳහා කියල ලියල තියාගන්න හොඳේ ඔයි විට ඔක සම්පූර්ණ වෙලා තිය ඕන පුුත ම තොරොතුරක් තියෙනවා මොක දන්නවද. ජනවාරි පලවෙනිදට මුදල් ශේෂය අපි ඒකනම් ලිවට කමක් නෑපුතේ. ශේෂය මුදල් ගිනුමක ශේෂය තියෙන් වනුම් ලැබීම්ගේවීම් ගිනේ හරට කියාද තියෙ පුතේ හතලිස් දාහයි. මංොන්නන්නේ හතරිස්ධදාන ඉසල්ලම ලිවට ආරම්භ ශේෂය නිසා. දැන් අපිට අනිත්තොළතුර ඔන්න යමු අතිර ඒක තොරතුරුවලට සාමාජික සංඛ්‍යාව තුන්සීයකි සාමාජික සංख්‍යාව තුන්සයකි එක් අයිකුගෙන් අයකරන වාර්ෂික සාමාජක ගාස්තුව දෙසිය පණහකි. එකක්කෙන් එක්ගෙන් දෙසිය පණහක් අයකරාම පුතේ මුළු අවරුද්ධටම ලැබෙනව තුන් සේව දෙසිය පණහක් අගබින්දු තුනයි විසි පහේව තුනක් කියයන්නේ හැත්ත පහයි හරි ඒ තමයි ආදායම ආදායම සාමාජිකක මුදල් ලැබුණත් ැත් මක් නෑ මතකයින අදායම් ප්‍රශන මංකිව ලැබුණත් නතත් මන්නනෑ ර්ෂයට මදාලා ටික ලියන් නොනාදායම් විදිියතකොට තුන්සයගානය මෙස්රි දෙසය පණහගාන සාමාජිකයන් තුන්සීයකගෙන් මුදල් ලැබෙන ඕවන හත්ත පන්ඳහක් ලැබෙන් ඕොන එක්කෝ ලැබෙන්ත් පුළුවන් මේ ටික ටිකක් නොලැබෙන්න්නත් පුළුවන් අපිටඒක කමක් නෑ අපි මේ හැත්ත පන්ඳහලියම සාමාජික මුදල් කියලා හොඳයි ඒ අතිරේක තුොරොතුර ප්‍රයෝජනයට ගත්තේ මෙමතන්ට දෙක ඉදිරිවර්ෂය සඳහා ගේෙවූ දුරකථන වියදම දාහකි. ඉදිරිවර්ෂය සඳහාගේෙවූ දුරකථන වියදම තුක වියදම් වියදම්. බලම් පුතේ දුරකතන වියදම සඳහා කීියත් ගෙවලද කියලා පුතේ දුරකතන වියදම සඳහා හයදාහක් ගෙවලා ලාච්චුවෙන් හයදාහක් කඩුනා එනම් පුතේ ලියමු දුරකතන වියදම හයදාහයි ලා්චුවෙන් හයදාහක් කඩනා. ැබීම්ගවීම් ගෙනුම බැර හැබැයි පුතේ මේ අවරුද්ධට අයිති වෙන්නේ දුරකථන වියදම විදිහට කියද මේ දාහක් අයිති ලබ අවුරුද්ධටන එහෙනම් මේ අවුද්ධ දුරකථන වියදම කියද පුතේ කුපියල් පන්දාහයි දුරකතන වියදම පන්දාහයි. අදායම්රි ආදායම් ප්‍රකාශනයේ වියදම් විදිහට යෙන් ඕොන පන්දා හැබැයි ලබීම් ගෙවීම් ගෙනුම හයිදාහ කියෙන් ඕොන මුොද හයිදාහක් මාඩු උනාා ඊළඟට ලීබඩු උපරණ දෙසැම්බර් තිස්ස එක දිනට තිස්දාහක වටිනාකම සොරි ඕ තිස්දාහක වටිනාකමට තක්සේරු විය දොළහයි තිස්ස එකට ලීබඩු උපකරන තිස්දාහයිලු අපි බලමු ව්‍යාපාරය තුළ ලීබඩු කොච්චර තිබුණද නැතැන් ලීබඩු කොච්චර දේවල් ිකක් ව්‍යපාරයට ගෙනල්ල තිබුණද කියලා පුොතේ අවුරුද්ධ තුළ තිස්තුන්ඩාස් පන්සීයක ලීබඩු ගැනුම් තියෙනවා ලී බඩු ගැනුම් තික තමයි අවුරුද්ධය අන්තිම වෙනකොට තිස්දොසොරි තිස්දාහකට අඩු වෙලා තියෙන් තිස් තුන්දදාාස් පන්සිීය තිබිච ලි බඩු ටික තිස්දාහට අඩු වෙලා එතකොට යා දන්නා පුතේ මේ අඩුවීම තුන්දාස් පන්සිීයක් අඩු වෙලාන මේටික මොනකද ෂයමටික මොනෝද පුතේ ෂයර් එනම් අපි ලියමු පුතේ ලීබඩු ෂය බියදම් පැත්තර ගන්න තුන්දාස් පන්සීයයි තුන්දාස් පන්සීයයි ො අතිරේක තොරතුරු සියල්ලම අවස දැන් අපි අමු අපේ චේදය තුළතියන මේ කැනේ ගානය තියෙන අනි ොරොතුරලට මුදල් ශේෂයලි වූවා ලද සාමාජික මුදල අසූදාහය පතේ ලද්ද සාමාජික මුදල අසූදාහක් වෙලා තියෙනවා එක කියන්නේ වැඩිපුරත් එක් සාමාජිකයන්ගෙන් සල්ලි ලැබිල හමක් නෑ සාමාජික මුදල් අසුදා ලැබුණු ගානේ ලාචවේ මේ අසුදාහ ජැ තියනවා හැබැ වර්ෂයට අදාළ ප්‍රමාණය හැත්ත පන්ඳා හද. ඇත්තබා හරිි දුකතන වියදම සහන් ක ලවස පපු ර දුරකතන වියද එක අවසන් ඊට පස්සේ ලිපිදවිය ගැනුම් තේ ලිපි දව ගන්න රුපයා ද සයක් විය දන් කල තින තුර ලාුවෙන් ද සස්ිය කඩුුව වෙනවා මෙන්න ලැබීම්ගේ වීම් ගිනීම ලි දරවිය දෙඩා අයි මුදල් ලඩු වීමක් මුදල් අඩුීමක් විතරක්න මේ පුතේ ඒක ව්‍යාපාරයට විය දමක් එන ලිපි දව් විවියදමත් මෙතන සඳහන් කරන්න ඕන දෙ දස් හත්සීයයි කියලා. ඊළඟට සංග්‍රහ වියදම් තුන්දාහයි සංග්‍රහ වියදම් වියදමක් විදිහටත් තියෙන් ඕන ලැබීම්ගවීම් ගිරීම ඒ සල්ලි අඩුණු බව පෙන්න්නත් තොන් සංග්‍රහවියදම් තුන්දාහයි. එට පස්සේ ප්‍රවාහන ගස්තු දොස් දාස් පන්සීයයි පුතේ ප්‍රවාහණය කියනන්නේ ව්‍රියදමක්ඉති. ප්‍රවා දොලොස් දස් පන්සීයයි එකත් හර මුදල් ගෙවීමත් මේත් මුදල් ගෙවන්න ඕොන මේකට ප්‍රවාහන සඳහා දොළොස් දස් පන්සීයයිඊළඟට ලීබඩු ගැනු මේක මතකතියාගන්න පුතේ ලීබඩු කියන්නේ සමිතියේ භාවිතයට කත්තු දෙයක් එකැන වත්කමක් ලීබඩු ගිනුම හර ලීබඩු ගත්තු නිසාපුතේ ව්‍යාපාරයේ මුදල් අඩ වෙනවා මුදල් ගිනුම බැර එතකොට ලීබඩු ලියන්න මේක කොහේවත් තැනක් නෑ වත්කම ලියන්න මේ කොහවත් තැනක් නෑ මෙතරන ලියන්තින ආදායම් මෙතන වියද හැබැයි ව්‍යාපාරයේ මුදල් අඩු වුණු බව සටහන් කරන කතනක් තියනවා ලැබම් ගෙවීම් ගිරමියි අපිට මේ සටහන් කරන්න පුළුවන් ලීබඩු ගැනු කියක ලීබඩුුවරන්ද පුතේ තිස්තුන්දාස් පන්සීයක තිස්තුන්දස් පන්සීයක හරි ඔච්චරයිති සරල්ල ආදායම් ප්‍රකාශනයක් ලබීමගේ විින් ගිුමක්තියෙන් හොඳ අඩයම් හැත්ත පන්හ මෙතැනත් හැත්ත පන්ඳා මයි වියදන් ටිකනටියයක්තේ ගොඩාක් තියෙනවා පන්සසිය පන්සියි දායි යි හත්යි එ්ඩා සයි එකක් කිතිරී හයයි නමයයි එකොළහයි දාහතරයි දාහතරයි දකයි දාසින් හය එකක් කිතිරී විසිහයදා සත්ීයි ව්‍යාපාරය සොරි සමිතියේ ආදායම හැත්ත පන්දාහයි වියදම විසිහයද සත්ීයයි ආදායම මෙම වියද මාඩු නාම පම්බුතවාට කියලදී. රැති මෙතැනට අනුවනන් ගන්නේ අතිරික්තයක් අතිරික්තය අතරික්තයක් නෝ කීයකද පුතේ තුන් සීයයි බලමු අටටයි හයෙන් දෙකක් ගයාම හතරයි. හතලිස් අටදාස් තුන් සීයක. අතිරිික්තයක් එන්න ඕන හතලිස් සටදස්තුන් සීයක අතිරික්තයක් එන්න ඕන හරි ඒවගේම බලමු ලැබීම් ගෙවීම් ගිෙනුම තුළනය කරල මේක මුදල් පොත වගේ එකක් එතකොට බැලූ බැල්මට පේනෝ වැඩිම පැත්ත තියෙන්නේ හර පැත්තේ අසූදාහයි හතලිස්දාහයි එක් ලක්ස විසිදාහයි ලැබීම් ගවී ගෙන මේ හර පැත්තෙක් ලක්ස විසිදාහ නම් බැරපැත් එක් ලක්ස විසි වෙන්න ඕන තුළනය කරන කකොට ශේෂය පහලට ගෙන ගියා අපි බලමු පුතේ එක්ලක්ෂ විසිදාහෙන්මටික අඩුනාම කියීයක් එෙනවද කියලා මට කවුර දරුව කේටික අඩු කල දෙන්න බල අඩුගල්ල මට प मैसेज कर तो है किसर यात्रातुर में ඔया बहुतहस् तीन නිसा होया मैसेज करने के एवरी वान කිය दालियाන්න है एरीवान के क मैसेज करने න්න වා मांग हो रई दाालते हो स्ट ए हरी बाला द स कातिरी हताई නम कोला हाई එළහයි දෙයි දහතුනයි දහතුන ඇතුයි දසයෙන් හය එකක් ඉතිරී හතර පහ පනස්සයිදා සත්සීයක් මට ආව එතොට පුතේ එක්ලක්ස විසිදාහෙන් පණස්සයි දා සත්සීයක් අඩු කරාම තර නමයයි තුනයි එකලහයි හයයි හැට තුන් දස් තුන්සීයයි හැට තුදා තුන් සියද පුතයෙන්නේ ද හටතු त තු त රි කියලා තු ත මේ පිළිතුර නිවරදිී ඇතිने මෙහෙම පුතේ ඔයාගේ गाානය ආදයම් प्रකාශනයයි ලැබීම් केවිීම් ගනුමයි තියෙන වනං පගේ පිළිතුර නිවැරදි වශස දරුව ස්කී ට් ෙම ති ගන්න මේක ඔලගේ පේපරි එක බලන්න හොඳයි අපි අම්පු තේනම් ගීලඟ ප්‍රශ්නයට මේක මොනහරි කැටලුවක් තියෙනවනං ඕනම දරුවෙකුට කතාගල අහන පුලසර මේ ගත්තික කොහොමද මෙ මේකට මේ පිළි තුරාවෙ කොහොමද ඕනම දරුවෙකුට කතා කරල හන්න පුළුවන් හොඳද ද කිරීම තමයි කරගෙන ගිය අපිය අගෙන පුතේ ඊළඟ ප්‍රශ්ට ැටලක් තින කිය ංොද බෝදුරට බලාපොත් ව ගිනුම්රන සියලුම ප්‍රශ්ි අද සාකච්චා කරලා අවසන් කරන්න හැට දෙස්තුන් සීය නෙමේද කියලා හනවා බලමුපුතේ මගේ සහට එකව වරසක් කලාා දන්න අප එකතුකරු හෙන කලයක් නැතු පන්සිය යි එදාහත්සියි එකක් ඉතිරිී හතරයිහයයි නමයයි එලහයි ද හතෙන් හත තක් ඉතිරී හතරයි පහයි එක්ලක්ස විසිද තුන්සි අයි මෙතර නමන ොරි හරි පුතේ දෙකනේ හව හැට දෙදස්තුන්සිීය අන්න හොඳයි හැටට දෙදස්කාාන අද පිනිසා දරුව කරටම කිවවා හැට දෙදස්තුන්සිය ම එකතු කරපගේ පොඩි දෝෂයක් තිබුණා හට දෙදස්තුන්සිය බොම හොදයි ඒ වදැටික අඩුගරට පස හරි පුතා ගුත්‍ර නිවරදදි හැට දෙදස්තුන්සියගතමයි හැට තුන්දස් තුන්යේ මේ හැට දෙදාස් දෙසිය ගක් නැතු अම්पते ना लांग प्र්‍රश्්නයටඒ අපිට කියනते विखුණුම් जनले पිළියल කර लेजरे पිටपाත් කරන්න ඒ විරखने में लादुපताක් නිකුත් කन ලදी එම ලदुපति आप पृतिයක් निर्माණය කරන්න लादु पත का आपृतिකුත් හදන්න කියල කියන හ එतनिंग ඒ ගनම් करने ප්‍රශ්ति අවसा्य නවා एक මේ प्र්‍රශ්නයටත් लाकුණු හතරක් ලබෙනවා හොඳ හතරක් අපි කරන්න බලන්න අපි සෙල්ලම කරන්නන පුතේ විකුණුම් ජානලය පිළියල කර ලජරයට පිපත් කරන්නට විකුණුම් ජානලයක් සිසල්ලම හදන්න ඕන ද පස්වැනි ප්‍රශ්නය හතරවෙනි කොටස පස්සනි පශ්නය අතරවෙනි කොටස මෙන්න පුතේ විකුණුම් ජනලය දිනලියන් ඕන ඉන්වොයිසි අංකේ ලියන්න තීරුවක් තියෙන් ඕන බාන්්ඩ විකුණනව බාන්්ඩ විකුණ කොට ගන්න කෙනෙක් ඉන්න ඕනයට අපි කෙනවා ගැනුම් කරු කියලා ගැනුම් කරුගෙන නම ලියන තනක් තියෙන්න්න ඕන වටිනාකම කියලා තීරුවක් තියෙන් ඕන ලජය පිට කියලා ීවත් තියෙන් ඕන ඔන්නව මතක තියාගන්න පුතේ ආෘති විකුණුම් ජනරය ආකෘතියක් මේ හොඳයි කොළඹ කෙලින්වීදී අංක විසිහය දරන ස්ථානයේ රෙදිිපිළි අලිවිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන න චතුරංගගේ ව්‍යාරය තුරතුරු හිපයක් පහත් දැක්වේ. පේ ලිනිියත් අපිට දීර යනපුතේ ලිපිනය දීර තියන්නේ අපිට තියන ආකෘතියක් නිර්මාණය කරන්න ඒ ආකෘතියටට අවශ්‍යවෙන් නිසා ඔයාට මං කියලා ඇති මූලාංශලේකනයක තියෙන්වඕන අංග යපාරේ නම ්‍යාපාරත ස්ථානයඒකැන ලිපිනයඊයට පස්සේ අනුක්‍රමිකන්ගේත්තියෙන් ඕන ඉට පස්ස මේ බාන්්ඩ කාටද වික්කුණන්න ඒ සම්බන්ධ විස්තර තියෙන්න්න ඕන ඉට පස්සේ මොනවගේ බාන්්ඩ ප්‍රමාණයද විකුණන්නේ මුළුව වටිනාකම කෞද මේ මේකන්නේ. මේ ලදපත නිකුත් කර කෞද්ද පරීක්ෂා කරය කව්ද ඒවගේ මේ මුදල් බාරගත්තය කවද ඔයවගේ දේවල් තියන වනපුතය ික්විත සාක්ෂයක් වුණා අපි ඒ වඩංගු කරලා හදදමු ආකෘතියක් හොඳයි අප එතකම් මේ ඉසල විකුණුම් ජැනල හදමකුඉර විකුණුම් ජැල්ලේ තියෙනව පුතේ අධිත්‍ර හිරුන් චන්ද්‍රරත්න මහානාම බානටික විකුණල තියනෙති මංගේ ික පිළිවටම ලියගන්නම් පුතේති කොච්චරුනති මේක මතා මඇදැ මේ වගුවක්තිෙන් මේකම ඉතින් අපට විකුම් ජැනලේ කෙලාක්කත්තිට ගානතිවන පොඩි ලජ ිට ිටීරු පවිිරයෝ දිනය පහයි එක ඉන්වයිසියංකය හතලිස් තුන ගැනුම්කරු අධිත්‍ර වටිනාකම දොහ දොළොස් දස් පන්සීයය ඉඩ පස්සෙ දිනය පහයි හතර ඉවයියංකය හතලිස් හතර හිරුන් දහනම දස් තුන් සීයයි පහයි ද අටහතලස් පහ චන්ද්‍රරත්න විසි පන්ද දෙස අයි පහයි විස්සහලහය යංකය මහනාම තිස්සාය දහයි හරි ඊකට පුතේ අට වෙනවා විකරුම් ජල තින විශේෂත්වය තමයි මේ ටිකේ මුළුුව එකතුව න්න ඕන අ දර්ුව කියන බලන්න මේ එකක මුළුව එකතු කියක් කවද කියලා කියකාවද මලිවපුති අනු තුන්දහත්ම එකතු රම් මටාව නතුන්ද හක්නේද හරි අනුතුන්දාහ මෙතන ලියන නොනපුතේ මෙන මේ කාරණනාව මක්ද මේ විකුණුම් ගිනුමට පිටපත් කලා විකුණුම් ගිනුමට අපිගේ බැර කලා අනිවාර්ම ලියවෙන් නෝ විකුණුම් ගිනුමට බැර කලා කියලා විුණුම් ජැනල ආකෘතිය තුළ මුලු විකුණුම් වටිනකම හොයාගත්ත නම් අනිවාර්ම ිය තියනකොේ විුණුම්ගිනමට බැර කලා මෙමතම් පිටපත් කලා කියලා ි මේ ගොල්ලොට වෙන වෙනම ගිනුම් ඕොන එකයි දෙකයි තුනයි හතරයි තී ගිනුම් වලින් හදාගන්න පුතේ හොඳද ටී ගිනුම් හැදම් ඇැති ටීගිනුම් හතරයි මේ හරි ඒවගේම විකුණුම් තික පිට පත් කරන්න නම් විකුණුම් ගිනුමකුස් තියෙන් ඕන ඔක්කොම ගිනුම් පහයි පුතේ අධි්‍ර හිරුන් චංගරත්න මහානම අනිත් එක විකුණුම් ගිනුම හරි මේගොල් දැ විකුණුම් ගින බැර එහම් මේ ගොල්ලොුන් ිෙනුම් හරපුතේ එතකොට දිනේ දින පහයි එක පහයි හතර පහයි දහට පහයි විස්ස මේ ඔක්කෝගේම දියන්න වනපුතේ විකුුණුම් කියලා විකුණුම් විකුණුම්. පිම් ලයාගඇදලොස්දස් පන්සීයි දහනමදස් තුන්සීයි විසි පන්ද දෙසයි තිස් අයදාහයි මුලු වටිනාකම පුතේ මාසයන්තිමට පහයිතිහ නය ගැති විකුණු ගිනම බැරැක් කියයන පහයිතිය අය ගැති අති නොද පු අනුතුන්දාහක් අනුතුන්දාහක් මෙන්න මේ විදියටට පුේ ඔයාවන්න ඕක සටහන් කල තියනවනං ඔයාන්න මේ ඔක්කොටම කුණු දෙකත් ලබා ගන්න පුළුවන් ලකුණු දෙකක් ඉකුණුම් ජනලය හරියට හදල තියෙන්න්න ඕන මේ වගේ ගිනම් තිිකටී ගෙනුම් හදලතිබුණට කමක් නෑ තීගිනුම් හදල තිබුණුට කමක් නෑ අපිට ගීනපුුතේ ඊළඟට ලදුුපතකාත් ආදර්ශයක් නිර්මාණය කරන්නලු තැනවාල මටික සටහන් කරගෙන ඇති බලාගන්නත් වෙලාව න අනිතක මේ ීඩිය ක් විද වාලට නැවත් ලැබෙනවා ඒ තරක්නේවාට පිතුර පත්තවයකුතු ලබෙනවා පිතුරු පත්ත්‍රේ මිටක ලාගන්න පුුවන්. ස විකුණුම් ජයනලය කියල ලියන් ලල න කමක් නැද්ද විිකුණනුම් ජනලය කර ලියල නැත්තියක නම් වරදක්පුතේ වෙලාබට වායාල තාම විවාාග ලියන්න න හොඳද විභාගර ලි්වනන් මේ වයිතියන නම් හරිීරතියෙන්නෝ න එකකින් සයික වරදක් පුළුවන්නම් පුතේ යතන රතු පෑනෙන් හරි ියල හදාගන්න ිකුණුම් ජනලෙකල ලියලතියාග. තම වර දක් කියර ැනගන්න කිසිම වෙලාව පේපරය එක ඊළඟ පේපරිේ ද මේ ගිනුම්වල නම් මඟරින්න එපා මූලික සටහන් පොත්වල නම් මගරන්න එපා. ඇ මේ ොක්දෙ ොහගන්න බැෑනපතේ ගැනු ජයන ලේකිලත් කියෙකොට තහන්න පුලුවන් ට පස්සේ. පොඩි මුද්‍රණ දෝෂයක් පුතේවාගේ පිළිතුර පත්‍රය තුළ තියෙනවා මං එක දැන් ඉදලබින් කියන්න වාට එ වන පිතුරු පත්්‍රේ මට එකක සකස් කරන්න බැරි වුණා එතන ඇත්තරම තියෙන්නේ ැනුම් ජර්නලය කියලා එ නම වැරදී හොඳද මං අද පන්තිය සාකච්ඡා කරන විදිහ තමයි නිවරදිී එක නිසා වීගියක අනිවාරයම බලන්න මේ පන්ති ඉන්දගෙන හර්ගයට සතහන් කරගන්න පිළිතුරපත්‍ර තුල පොඩි පොඩි මුද්‍රණ දෝෂ යෙනවපුතේ. හරද පිළිතුරපත්‍ර දි ැනුම් ජානලය කියලා ජැනුම් එ විකුණුම් ජනලය තමයි වෙන්න ඕන බන්්ඩ විකිනීමක් ගැනය කියය නනිතක් කියන විකුණුම් ජනලය දන්න කියලා තියෙන්නේ. හොඳ එනපුතේ අපි ඔන්න පස්සු නි පපශ්නය හතරවෙනි කොටසේ කොඩසත් හරි යන්නත් හරි आයන්න ලදුපතක් නිර්මාණය කරන්න ලු ලදුුපතක් ලදුපත නිර්මාණය කරන එකත් ලොපු දෙයක් නෙ මේ ලදුපත කියන්නේ පුතේ දැ මේ ව්‍යාපාරය නම බලමුකාගද කියලා මෙ ව්‍යාපාරය අයිති වෙන්නේ කොළඹ කෙලින් මීදිය ප චත්තුරගගේ ව්‍යාපාරය චතුරංග තවපුේ දුපතක් කුුණම සාමාන්‍යපුත ඔන්න මැදි ලදුපත කියන ලයාගන්න ව්‍යාර නම මැඩින් ලිුවත් තමන්නෑ කො ින්ං ලිුවත්තමන්න නෑ මේක චතුරංග ්‍රදිපිලි යතනට නමක් නෑනේ චතුරංග ව්‍යාපාරයක් කියන්නේ තියෙන්නේ චතුරංගගේ ව්‍යාපාරය තොරතුරු ප්‍රදිිපිලි අලවි කිරීමේ ව්‍යාපාරය නිසා චතුරංග ්‍රදිිපිලි අලෙවි කිරීම අ ව්‍යාපාරය දා අලවි ව්‍යාපාරය දංක ුත්තිමල පුතේංක විසිහාය කෙලින්වීඩිය කොළම්බ අංක විසිහාය කෙලින්ීඩිය කො ස මේ බිල් වලට පුතේ මේ චතුරංග විසින් රුපියල් මේ හැට පන්දාහක යන්ත්‍රයක් අලවි කර වාසන සමහගමට ලදුපතක් නිකුත් කන් ලදී යන්ත්‍රයක් කලවි කරන්නේ යන්තයක් තින් ප්‍රෙි පිළි විකරණ තැනක යන්ත්‍රයක් කමක් නෑ ජන්ත්‍රයක් කලවි කර කියන්න පුතේ ෙදි පි අලව කිරීමක් ගැන මේ කතා කරන්නේ කමන්න යන්ත්‍රයක් කලවි කරලා කියක් දපුතේ රුපියල් හැට පන්දාක මුදලක් ගන්නවලු මුදල ගන්නේ චතුරංග ලදුපත නිකුත් කරන්න චතුරංග කාටද නිකුත් කරන්නේ මේක මේ තුරංග විසින් නටන්ඳරගන්ත වාසනා සමාගමට වාසනා සමාගමට තමයි යන්ත්‍රයක් අලවි කර වාසනා සමාගමට ලදුපතක් නිකුත් කන ලදී හරි එෙනම් මෙතන සඳහන් වෙන් ඕන පුතේ කාටද මේ යන්ත්‍රය දෙන්නේ නම වාසනා සමාගම වාසනා සමාගම ට පස්සේ විස්තරය මේකගන විස්තර ය තියවා රෘපියල් හැට පන්දහසක ජන්ත්‍රයක් අත්පිට විකිනීම වටිනාකමත් මේ ගැතුල තියෙනවා පපුතේ විස්තරයක් තියෙනවා ව්‍යන්ත්‍රය දෙන්නේ වාසනා සමාගමට එතකට මේ ලදුපත නිකුත්රනකොට පුතේ ලදුපතට අංකයක් තියෙන්වාන අනුක්‍රමික අංකයක් මේක එතුරින්දාම් අනුක්‍රමික අංකයක් අංකේතින් වා කැමති අංකත් දාගන්න විසි පහ නම් විසි පහ එක නං එක දෙක හෙම ඕනි ලක්කමන් දා ගන්න ඉතින් අපි නිකුත් කන ලදුපතනය අපේ බිල්පොතකින් තමයි මේ ලදපත නිකුත් කරන්න ඊට පස්සේ මේ ලදුපත පිළියල කරපු ගෙනා පිළියල්ල කිරීම ඊට පස්සේ පරීක්ෂා කරපුගෙනා පරීක්ෂා කිරීම සහපුතේ මුදල් භාරගැනීම ඇතං බලයලත් නිලධාරයෙක් බල එල්ලත් නිලධාරී අත්සනක් දාාන්ට රත්යන වට මේමයි පති අස්සං වදි නොමනොමොනවාවරි අස්සන්ටික. හොඩදනිිකණනික ගු අස්සන්තික දෙහවා ඔයි විදිිය ලතු පතත්තමයි බලාපොත්තු වෙන්නේ එඒ අදුපත මේක මොකක්ද කියල තිෙනවා ව්‍යාපාරෙන් නම තියෙනවා අනුක්‍රමික අංකය තියෙනවා මේ ව්‍යාපාරයෙන් බාණ්ඩ කාටද දුන්නේ කියල සඳහන් වෙනවා ගැන විස්තරයකුත් සඳහන් වෙනවා මේම පුතේ මේ මෙම නම් තු නක්ම තියෙන්නො නෑපුතේ ඔයා එක නක් හරි අත්සනක්විදිහර දාලතියවන ඒත් හරි හොද මේක වගකීම බාරගන්නා නිරධාරයෙකුගේ අක්ෂන තියෙන්න්නත් තොන් එහමතියන ලදදුපතක් තමයි නීති්‍යනකූර ලදපතක්විදිහට අපි භාවිතා කරන්නේ නැත්තම් පිළිගන්නේ රි මෙන මේ විදි පුතේ පොඩි ආකෘතියක් ඔයා සකස් කරල තියාගන්න ෘතියවට වතුරටත් බලන්න අවශ්‍ය නම් ඔයාගේ පුතේ මේ ඇති දහයවස්ර පොත්තල මුදල් පොත පාඩ මේ ලදුුපතක ආකෘතියක් වවාට බලාගන්න පුළුවන් මුදල් පොතහසු මුදල් පොතෙ කියල මාතෘකාවත් තියනො පාඩමති නොව පාඩමෙන් බලන්න හඳයිපුතේ අපි අමු හෙනං පස්න ප්‍රශ්න වන සම්පූර්ණය ීවරයි පුතේ ඔයාගේ ලකුණුත් ඔයා මේ ගමන්ම දාගන්න මේසැරේ පේපරේ මම ඉස්සරහ පිචුව වයාට වංකරලතියනො පශ්නිට දාලා ලක්ුණ දාගන්න මේවිදියට ප්‍රශ්නයට අදාල ලකුණු දාන්න පේපරේ හදල තියෙන මේ වගේ තැනක් දැන් අපි සාකච්චා කර පසනි ප්‍ර්නයනය පුතේ ත පස්සවේ පශ්නය ලකුණුටක යා මෙතන සටහන් කරගන්න හරිද තව ප්‍රශ්නය කක්ලිය ැතිග නුම් करනන්නේ හ හාරි හතහරි वा ලිය ඇතිේ මන් දෙකම සාකච්චාරනවන तो ඒ ලකුණුත් ලයාගන්න MC පේේ සාකච්चाාව යාහුවට පස්සේ MCකිව ලකුණ ටික දාගන්න ඒ නැතත් Google ෆෝම් එක පුරුවෝපු නිසා දැන් ඔයා දන්නවා ඇති එMC කිව්ල ලුණු කියද කියලා ඒ ලකුණු උද්දාන්න කරස් ව්‍යපාරත් දෙනෙ කොට සාකච්ා කරන කොට ඒ ලකුණ ුද්දා ගෙන මුලකුණුත් අරගෙන පුතේ මට මෙන්න මේ කොටසෙල් ෆොටෝ එකක් ගහල එවන්න මේ කොට ස පොට එකක් එකකට පැලිවිනි පත්‍රේ ලක්කුණු දෙවනි පත්‍රේ ලකුණු මුළල ලකුණු කියලා ල වෙන වෙන මට මෙ මේ කොටස ෆොට එකක් හව මැ හොඳ අපි අමපුතේ ඊළඟට යවෙවැනි ප්‍රශ්නයහයවැනි ප්‍රශ්නය බුතේවාලගෙන හනවා චෙක්පත් අගරුවීම යන්නු හඳුන්වන්න නැතැන් චෙක්පතක් අගුරුවීම කියල කියන්නේ මොකක්ද කියලා කියන උතේ චෙක්පතක් අගරුණා මොකද වෙන්න බැංකුව මොකද කරන්නේ ඒ චෙක්පතර සල්ලි දෙනව ද පිට මොකද වෙන්නේ සල්ල දෙනොපුලි දෙන්නේ නෑ ෙක්පත චෙක්පතට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා කවුරු විසින් ද බැංකෝ විසින් එනම්පුතේ චෙක්පත් අගර වීම යනුබැංකෝ විසින් අදාළ චෙක්පතට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමයි අදා චෙක්පතට බැංකෝ විසින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම අපි කියන චෙක්පත් අගරු වීම කියලා ලියල තියෙනව නම් හිතන්නෙ පුතේ ඔයාට ලකුණු මේට ලැබෙන්න ඕන අකුණු එකක් ලකුණු එකක් ලැබෙනවා. එසේ චෙක්පත් අගරුුවිය හැකි අවස්ථා දෙකක් අහනෝපුතේ චෙක්පත් අගරුවෙන පුළන් අවස්ථා එකක් තමයි වටිනාකම ඉලත්ක පෙන් සහකුරෙන් ලියපු විදිිය වෙනස් වැරදි වෙනස් වෙලා තියෙන පුළුව. එතකොලත් මොකද වෙන පුතේ චෙක්පතක් අගර වෙනවා. ඉඩ පස්සේ දිනේ වැරදිනං වැරදිනා චෙක්පත අගරු වෙන්න පුළුවන් සමමාට චෙක්පත් ලියපු දේවල් පැදිලි නැත්තං චෙක්පත් අවිධමත්ත ලියා තියෙනවනං චෙක්පත් අගරු වෙන්න පුළුවන් පැදිලද මේකත් වෙන්න පුළුවන්ක්ද ගිනු මේ මුදල් නොමැතිවීමත් චෙක්පතත් අගරු වෙන්න බලපානවා හැබැයි බැංකු අයිරා පහසුකමක් කියයනවනං එහම චෙක්පත් අගරු වෙන්න නෑ නැත්තං ගිනුමේ මුදල් ප්‍රමාණවත් නොවීමත් චෙක්පත් අගරුවීමට බලපාන කාරණාවක් නැතන් සාධකයා ඔන්න ඔයවගේ ඔයා මොනව ම හරි සාධක දෙකක් ලියල තියෙනවනම් චෙක්පතා අගරුුවීම සම්බන්ධවඒව නිවැරදි අතව එකක් තම අරංකිවවි දැ ඒ දේවලු හරය අත්සන වැරදුනාම චෙක්පතාකරුුවෙන අත්සන ආදර්ශ අත්සන වෙනස් වීම චෙක්පතාකරුවෙන්න හේතුවා හරි පංහිතන් ඒ වගේ දේවල්වා ලිය ලැතිී දිිර නැත්තන් ලියාගෙන එතැන්ටත් ලකුණු එකක් ඔයාට ලැබෙන ට පස පුතේ පහසු ප්‍රශ්නයක් ක හනවා සඳුන්ගේ ව්‍යාරය විසින් මිල දීගත් මෝටරතේ පිබඳ තොරොතුරු පහත ඩෙක්ව මොනොවද දීපු තොරතුරු ගැනුම් මිලදීල තියෙනවා ග ගෙන ඒ මේ කුලිය දීල තියනවා එකක ගන මේ කුලි න යන්තවය ගන්න ගීපු ියදම සොර ආසන සවිකිරීමේ වියදවා මෝටරතයක්න ඒ ශීට්ි කහිකරන්න වෙනම ගාස්තුවක් ිහිල තියෙනවා සුන්බුන්ගේ අනෝදහත් බවත් ප්‍රයෝජනවත් ජීවකාලය වස දහයක් බවත් තීරණයගී ඇත. මෝටර් රටේ පිරිවැය මෙ අයන්න. මෝටර් රත්තයේ පිරිවැය මෙන්න ගත්මිල ලක්ෂහත් අයි ල පුතේ ඕනම ස්ථාවර වත්කමක. පිරිවැය කියනකොට මතක තියාගන්න. ඕන මිස්ථා අරවත්කමක් පිරිවැෑ කියලා අපේ හඳුන ගන්නේ එම යන්ත්‍රය භාවිතා කරන්න සුදුසු තත්ත්වයට පත්වෙනකං දරපු වියදා. භාවිතා කළ හැකි තත්වයට පත්වෙනකං දැරු සමස්ත වියදම අපි කියනොකක් දේවත්කම මේ පිරිවැෑ කියලා. ො මේ මෝටරතයක් නං මෝටත්වය යන්න පුළුවන්වෙන්න ඕන. ඒ තත්වයට පත්වෙනකන් දරපු සියලු වියදා. න්න ලුවන් විතරක් හෙ මේ ඒකෙන් අපේක්ෂ කරන ප්‍රතිඵලේතියෙන්නු. තැ මේකේ ආසන සවිකිරීම කියෙකක් තියෙන පුතේ. තොර මේ මෝටරතයට ආසන සවිකරන්න මෝන. එහෙමවුුණොත් තමයි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඇැතම් වාඩිවෙලා යන්න විදිහක් නැතිවෙන්න පුළුවන්. පැදදද ආසනත් සවිකරන වියදම ජන්ත්‍රය භාවිතා කළ හැකි සුදුසුටත්වේට පත්වනකන් දරපු වියදම. එනවා යන්ත්‍ර මෝටත්තේ පිරිවැට ඒකත් අඩංගුල්. ගේන්න ගිහිපු වියදම ගෙන්න්න ඒ මේකුඩි. ගන්න ඒ මේ. අදපුතේ විසි තුන්දාාහයි පස්සේ ආසන සවිකිරීම ආසන සවිකිරීම ලක්ෂ තුනයි ඕ තමයි එපුතේ යන්ත්‍රය භාවිතා කරන්න සුදුස තත්ත්වයටට පත්වනකන් දරපු සමස්ත වියදම දසලක්ෂ විස තුන්දාහයි අයන්නට උත්තරේ දසලක්ෂ විසි තුන්දාාහයි. මෝටනතේ ශය කළ හැකිගේ අපිට හොයන්න කියලා තියනො පුතේ මංඒකටට සූත්‍රයක් කියල දී රැති යෙන් අඩු කරනවා සුන්බුන් අගය බෙදනව පලදායි ජීව කාලයෙන් තැන් අපි දන්න ඔපුතේ වත්කමේ පිරිවැය වත්ක මේ පිරි වැයකයද දසලක්ෂ විසි තුන්දාහයි දසලක්ෂ විසි තුන්දාහෙන් සුන්බුන්න්නගේ තියෙනෝලු පුතේ අනුදාහක්. අනුදාහක් අඩු වෙලා පලදායි ජීවකාලය අවුරුදු දහයයලු බලම්පුතේ අඩු කල්ලා දොලහැන් නම ලක්ෂ ති ස්තුන්දාහෙන් නමලක්ෂ තිස්තුන්දාාහ දාහයෙන් බෙදුවම අනුතුන්දස් තුන් සීයයි මේකතම ඇපුතේ වාර්ෂික සය අනුතුන්දස් තුන් සීයයි අවුරුද්ධකශය මංගතන පැදිලි ඇති මෙතන ගැටඩුවක්න අපි ශේපාදමත් ර්ක වශයෙන් සාකච්චා කරාතමයි සේහොය සූත්‍රය සූත්‍රයෙන් හොයන්නත් පුළුව ප්‍රතිශතයක් දීන තියවනම් ්‍රතිශතයෙන් හොයන්නත් පුළුවන් ඊළඟට පුතේ බැංකු ගිනුම සංසෝධනය කරන්නහ බැංකු සැසදුම් පත්්‍රය ඒකන බැංකු සසදුුම් ප්‍රකාශනය හදන්න කිරතමයි තියෙන්නේ හරි එඇ අප සූදානන් වෙනුම් එක හදන්න හදපු නැති දරුව හදාගන්න මේ ප්‍රශ්න කරපු දරුව හරි වැරදි දාගන්න සූදානම් වන්න පිට ඕන වෙනවා පුතේ සංසෝදිීත බැංකු ගිෙනුම ඒ වගේම බැංකු සැසදුුම් ප්‍රකාශනය මෙම හදුම් සංසෝදිීත බංකු ගිනුම එම ලිව්වා මෙන්න පුතේ බැංකු සැසඳුම් පශය මෙතන අපි ලිය නොපුුතේ සංශෝධිත බැංකු ගිනුමට අනුව ශේෂය කියල ලියලා එකතු කලා ඉටඇටි අඩ්ඩු කලා කිසිම දරුවක් බයිවෙන්න පා බැංකු සතුම් ප්‍රකාශනය හද්දි එකතු කරන්නේ මොනවද එකතු කරන්නේ නිකුත් කල ගෙවීමට ඉදිරිපත් නොවූචෙක්. අඩු කරන්න මනවොද පුතේ තැන්පත් කල නිෂ්කාශනය නොවූචෙක්. හරිද හටික තමයි ඒ දේට ඕන සංශෝත බැංකු ගෙනම ඉරිම් පුතේ මේක තියෙන්නේ පුතේ අපිටම ඔක්කෝම වැරදි අඩුපාඩු පොයා ගන්න වෙනවා හොඳද ඔයාගෙන තනයි මේ වැඩේ කරන්න වෙන්න හෙනම් අපි බැංකු ගෙනුමයි ප්‍රකාශනයයි සංසන්ධනය කරමු. බැංකු ගිනුමේ හර පැත් අයි. ප්‍රකාශනයේ බැරපැත්තයි සංසන්ධනය කරමු ශේෂය පුතේ බැංකු ගිනේ දහට දාහ ශේෂය ප්‍රකාශනය දහට දහත් විදිහට තියෙනවා ශේෂය පැත්තේ හරි අද්දා ගන්න පුතේ දෙකටම හරි අද්දාගන්න ඊට පස බලමු මුදල් විසි පන්දාහා බැංක ගනිනේ හරට විසි පන්දාහත් තියෙනවා ඉවස්සේ බැංකු ප්‍රකාශනය බැරපත් විසි පන්දාහ තියෙනවා හරි ගැටලුවක් නෑ දෙපැත්වම තියෙනවා ඊට පස්ස චෙක්තැම්පතු පාලොස් දාහ අංකය පනස්තුනා ඒකත් තියෙනවා එ හරිදාගන් බැංකු ගෙනනුේ හරටයි ප්‍රකාශනය බැරටයි පාලොස් දහ පාලස් දාාති න හරිියද්දා ගන්න. ඊට පසේ පුතේ එක සහල පහ අපි තැන්පත් කරපු චෙක් එක ප්‍රකාශනය නෑ බැංකු ප්‍රකාශය නෑ එතකොට පුතේ මේ විසිදාහනෑ මොකද මේ විසිධහටිකන්නේ තැන් පත් කල නිෂ්කාශනය නෝචෙක් කියද විසිදාහ මෙන්න තැන්පත් නිෂ්කාශනය නෝචෙක් පත අංකය කියද පුතේ එක සහල පහ ක සේ හත්තලස් පහ තියද වටි ආකම සුපියල් විසිදා හයි ොනවම් පලවෙනි තීරුවේ ලිව්වා හරිද ලිව්වා ආය මේක පොහේ හරි තැක දියල වැඩේ කරන්න ඕන්නෑ පුතේ ආකෘති දෙක ඇඳ ගත්තනම් මේ විදිහට ඒකම කෙලින්ම යන්න පුළුවන් ඊළඟට පුතේ අපි යමූ බැංකු ගිනුේ බැරයි ප්‍රකාශනය හරයි චෙක් කරන්න සේවක වැටුක් දෙේ ඒක චෙක් පතදා හට්ඩා හයි තියෙනවනේද බැරටත් තියනෝ බැංකු ගෙනුම පකාශනය හරටත් තියෙනවා ඉට පස්සේ හා හයදා හත රක්ෂණ ගාස්තු තුන්දාහා දෙසිදක චෙක් පතහා ඒකත් තියනෝ පුතේ එකත් තියෙනෝ හරිදාගන්ඒව දෙසිිය තුන චෙක් පත පයා දහදාහා බැंකු ගින බැරටත් තියන ප්‍රකාශනය හරකත් තියනො හොඳයි එර දෙසිය හතර චෙක් පත ගැනුම් විසි තුන් දාහා ම එක්් එකක් නෑ පුේ එනම් මේ මොකක්ද කැනුම් දෙසිය හතර නිකුත් කල ගෙවීමට ඉදිරිපත් නොෝ චෙක්පත කියද විසි තුන්දාහයි විසි තුන්දාහයි ඒචෙක්පතය අන්කය තමයි පුතේ දෙසිය හතර දෙය හතර හොඩ ශේෂය අපිට වැක් නෑ ශේෂය අපිට වැඩක් නෑ හ අපිට ශේෂය න මේ සසදනය කරන්න වැඩක් නැතිවුණට සංශෝයිත ැක ිෙනම හදරන්න වැඩක් තියෙනවා බැංකු ගිනු අවසාන ශේෂය කියද විසි පන්දාහා අරශේෂයක් න පුතේ අපි ඒක දාමු හයයිත්තිහ ේෂය කියඇති නොද උපියල් විසි පන්දාහත් තිය ඒක මෙතෙන්ට වැදගත් මොකද අපි තිබුණු පරණ බැංකු ිමේ අවසාන ශේෂයයාරගෙන තමයි සංස්ුවත බැංකු ගෙනම හදන්න දැන් අපි බලොම්පපුතේ ප්‍රකාශනය කිසි මහරයක් වැටු නැති දේවල් මොනවද තියෙන්නේ කියලා කිසි මහරියක් වැටු නැති තොරොතුර තියෙනපොතේ බැංකු ගාස්තු දාහ බැංකු කාාස්තු දාහයි නයගැති ප්‍රේෂණ පන්දාහයි එක හරට නයගැති ප්‍රේෂණ පන්දාහයි. හරි ඔච්චරයි තිේමටි විතරයි ඉතියෙනෙ පුතේ හරි අපි සසවත බැංකු කිිම තුළනය කරන්න ඕන හර එකතුව තිස්දාහයි දැර පැත්තත් තිස්දාහයි ශේෂය පහලට ගෙන ගියා දහත් තියෙනවා හනම් පුතේ මෙතන්ට විසි නමදාහයියන්න. ඒ විසි නමදාහ පුතේ ස්බැංකු සැසදුම් ප්‍රකාශනයට අපි ගන්නවා විසි නමදා විසි නමදාහට මේ විසිතුන්දහා එකතු වෙනවා පුතේ එකතුනාම පනස් දෙදාහයි. පනස් දෙදාහෙන් පුතේ මේ විසිදාහ අඩු වෙනවා. අඩු උනාම තිස් දෙදාහයි මෙතැන පිලියන් ඕොන පුතේ බැංකු ප්‍රකාශනයට අනුවශේෂය කියලා බැංකු ප්‍රකාශනයට අනුවශේෂය ඒ උත්තරේ හරිද කියලා බලන්න පුතේ ඔයාට ක්‍රමයක් තියෙනවා ඔයාගේ පේපර එක බැංකු ප්‍රකාශනයේ අන්තිමශේෂය බලන්නම බැංකු ප්‍රකාශනය අන්තිමශේෂය ඔයාගේ පේපරය ඇති අද තිස් දෙදා හයි කියලා එනම් මෙතැන්ටත් තිස්දදා හඋත්තරය ලැබෙනවනං ඔයා හදපු සම්පූර්ණ ගාන නිවරදී සොයිත බැකුග නමට ලකුණු දෙදක්වාට ලැබෙනවා බැංකු සැසුදුම් ප්‍රකාශනයටවාට ලකුණු දෙදක් ලැබෙනවා ඔක්කොම ලකුණු හතරයි මෙන්න හදපු විදිහ මනොවහරි ගැටලුවක් තියෙනවනම්පුතේ අහන්න හයනි ප්‍රශනය හතරවෙනි කොටස කරන්න කලින් මේ ගැටලු තියෙනවන අහන්නපුතේ මංිතන්න ගැටලුවක් නෑ මද කුට හන්න පුල මේ බැංකු සදුම් පඩ කෙන් සා පුතේ මේ උගන්නන හැම දෙයක්ම හොඳට මතක තියාග මේ වගේ පේපर ත්‍රාවත් ගොඩක් को අත්තකම සාකච්ඡාරනවා ඒ හැම පේප ඒකම ැංකු සස්දුම් පාඩමෙන් ප්‍රශ්ණයක් තියෙනවා අ ආදාම් ප්‍රශන පඩමල් අල බර් මනු කරනගත් පාඩමෙන් ප්‍ර්යක් තියෙනවා ිෙනුම් සමීරන පාඩමෙන් ප්‍ර්යක්තිනවා පැදරිද මේ හැම හැම දේම නව පපුත්තේ කනිසා මේ හැම දේම හැම දාම සාකච්ඡාරන කොට ඔයා මතක තියාගන්න ඕ. ගේ මටිකක් වි භාවිටත් වෙනවා එසාමේ දහය කො හ මුලු දැනු තමයි මේ සාකච්ා වෙන්න පාතියක් ඇතුදඒනිසාම පේපර් ලියනක වැදගත්තම පුතේවාටමතේරේ ඔයා විභාගට මුහුණ දෙනකොට පේපර් නොලිය පාඩන් කර ලබ තරක් බාගේ කොඩ දාගන්න කෙ හිතරවනක් ඒක එහම සාර්ථක වෙන වැඩක් නෙමේ අනි වාර්රය මොයා මගේ පන්තිය පේපර නොකරත් මම කරන පේපටික නොකරත් යා තනයෙන් හරි පේපටික්කාරගෙන මහන්සයෙන් කරන්න ඕන ඒතන්දවාට තින ප්‍රශ්න තමයි සාකච්චා කරගන්න විදිහ ඇතිකම. කොහොමද මේ හදන්නේ කියලාමකො ව්‍යපාරද්‍යය පැත්තතික නම් පුතේ පෙළපොත හරවල හරිවාට මේක උත්තරටිකගන්න පුළුවන් කොයාගන්න පුලන් බලාගන්න පුලන්ඒ කොහො හරි කරන්න පුළුවන් හැ ගෙනුම් කරණය කියගේ පුතේ උත්තරය මෙහෙම දුන්නට ළමයට පැහැදිලි වෙන්න ඕන කොහොමද මෙම මෙතන්ට ආවෙ කියලා ඒක ගනම කරන තින ප්‍රශනේ ඔයා පිතුර පත්වේ කෝචර ඉල්ලුවත් හරි දෙවරදි කියල බලන්න මේ කොහම මෙතන්ටආාවේ ඇවදාහරයයක් කර කලින් හඳ පුළලාආාරමුණු කරනොගත් සංවිධාන ගානය විදුලි ගාස්තුව මතකයිනෙ ලැබීම් ගැවීමම් ගෙනු හයදා හත්තිබුණ ආදායම් ප්‍රකාශනය පන්ද හත්තිබුණ. තොර එක්ම විදුලි ගස්තුව කොහම දෙහෙම දෙ පැත් කට වෙනස් වනේ. අන්න ඒ අවබෝධ කරගන්න නම් කවරුහරි කෙනෙක් මේක සාකච්ඡා කරල දෙන්න ෝව. ඒකමන් නිතරම ගිනුම් කරේ පැත්වර වැඩ අවධානයක් දෙන්නේෙ මොකද මේගේ තියනවවාට සාකච්චා කරන් දෙවල් ටික ්‍යාරයක් දන්නේ පැත්තනම් පුතේ. හර වල්ල හරි ඒකි තියෙන උත්තර හරි සාකච්චා කරගන්න පුළුවන් මේක එහෙමටක් අමාරුයේ විදිහට හොඳ මහිතර ගැටලුවක් නැතුව ඇති පේන හයවෙනි ප්‍රශ්නය හතර වෙන කොටසට ය හතරවෙනි කොටසට අන්තිම ප්‍රශ්නය පක මොකන් හර තියෙන කියලා ඕන මදරකට ප්‍රශ්න හන්න පුළුවන් හොඳද ඒකනිසා කිසි ගැටලුවක්නෑ මගේ වරදක් තියෙනවඕන ඒ ුුණනත්තුවාහට පෙන්න්න පුළුවන් සිරිකත කාන්තා අත්ෑග ් නිපද වන සිරියාවතීගේ ව්‍යාපාරය ජනවාරි මාසෙට දාල පිරිවවැෑ තොරතුරු පහත දැක්වේ. ජනවාරි මාස තුළ අධ්‍යෑයක් පන්සීයක් නිපද වන අතර සට දහයික ලාබාන්තික ඇත්න බාගෙන බෑගයක් විකුණු ලැබේ. අපිට කියනවපුතේ හදන්න කියලා මුළු නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය හදන්න තියෙනවලු හරි මුළු නිෂ්පාදන පිරිවවැය හදන්නන අපිට නිෂ්පාදන පිරිවැෑ ඒකනයක් හඩුවන හරි මෙ විදි නිෂ්පාදන පිරිවැල් ඒකනයක් හදා ගන්න ඕවන් එක උඩම තියෙන්නේ ප්‍රාථමික පිරිවැය රූල් පහක්ක අගයාට පසපුතේ නිෂ්පාදන පොදුකාරය පිරිවැය ගන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය ්‍රේකනය හොඳරයි අප ප්‍රාථමක පිරිවැට අයිති දේවල් පාත්මක පිරිවැට දාම පොදුකාර පිරිවැට අයිති ේවල් පොදකාර පිරිවැට දාම. අමු ද්‍රව්‍ය ගැනුම් අමුද්‍රවවිය රිජු ද්‍රව්වයක්ක් පුතේ අමු ද්‍රරව්වය කියන්නේ. පරිජු ද්‍රව්වයක් කොච්චරද දෙලක්ස පනස්දාහක. යන්ත්‍රය මිටදී ගැනීමම් ඔන්න ළමයිට රදින දරස් යන්ත්‍රය ගන්න එක මෙතෙන්ට අයිති නෑපුතේ මේ බාණ්ඩයක් නිෂ්පාධනය කිරීම වෙනුවෙන් ගිහිපු මේ අපිට හඳුනාගන්න පුලන් පැහැදිලි පිරිවැෑ සහ ඒහම හඳුනාගන්න බැරි පිරිිවයි. යන්ත්‍රේ කියනක ුතේ දීර්ග කාලීනව ්‍යපාරය භාවිතා කරන දෙයක් මේක වත්කමක් පිරිවෑ හොදදි මේක ගන්න හැබැ මේක ෂය තියෙනවන ෂය ගන්නවා. ෂය තියෙනවන ෂයගන්නව හදද. ඒ අන්ත්‍රේ මිට ැනම් ලක්ෂතුන මේක සටහන් වෙන්න කවුරවෙලා මේ ඒ එකත් එක්ක ගන හදර තියෙනවනන් වාවිගාන වැරදිී. නිෂ්පාදන වැට නිෂ්පාදනය කරන කෙනට කියෙවන වැටුප රිජුස් ්‍රමය පාදන වැටු කීක් ගවනදු පුතේ හැට පන්දාහා සුපරීක්ෂණ වේතන එක වක්්‍රශමයබුත වක්්‍රශමය සුරීක්ෂණ පේතන තිස්දදාහයි තිස්ද රජු වෙනත් පිරිවැය මෙන්න රිජු වෙනත් පිරිවැඇති නොකපුතේ පාලුස්දාහා යන්ත්‍රශය වක්‍ර වෙනත් චන්ත්‍රශය වක්‍ර වෙනත් වියදම රුපියල් දාහයි විදුලි වියදම ඒකත් වක්්‍ර වෙනත් වක්‍ර වෙනත් තුන්දස් පන්සීයයි නූල් සහ බොත්තම් හරියටමට යන බැරි ද්‍රව්‍ය පිරිවරයක් වක්්‍ර ද්‍රවවය නූල් බොත්තම් රුපියල් දහදායි ටික තවන න තවත්න පාමක පිරිව තියෙනපුතේ පහ දහෙන් බිදුවක් තිරී දහතුනෙන් තුනක් තිර තුुන් ලක්තිාමික පිරිවැෑ මුලු වටිත මුළු නිෂ්පාදන පිරිවයන ල තන පන්सीයි තුनाයි හතරයි හए පොදුකාරය පිරිවය පුතේ හරිය පන්සී යයි මේ දෙකේම එක තුව බලමු තුන්ලක්ස හැත්ත හයදාස්න්සයයි තුන් ලක්ස හත් අදස් පන්ය ඔන්න එහෙනම් පුතේවාට උත්තරයක් ලබෙනවා අයන්නට පිළිතුර මගද මුළු නිෂ්පාදන පිරිවය තුන් ලක්ස හැත්ත හයදස් පන්සී යයි මේ උත්තර තියෙන නම් විතරයි පුතේ ඔයාගේ ලකුණු දෙකක් ලැබෙන්න්නේ එන්ට ලකුණු දෙකක් ලැබෙනවා බෑගයක පිරිවය හා සියට දයකලාභාන්තිකයක් සහිතව විකුණුම් මිල හරි බෑග හදන්න මුලු පිරිවැය මුළු පිරිවැෑ පුතේ ඒකක ගානයෙන් බෙදුවම තුන් ලක්ස හැත්තයදා පන්සීය ව්‍යාපාරය තුළ බෑග් හදනවලු පන්සීය අපිට පුතේ පුළුවන් එක බෑගයක පිරිවය හොයාගන්න හොයමු බලන්න තරාහය හ තිස් පහැම්පා දෙකක්විතර පහය විසි පහයි තුනයි. මගේතනේ හත්සිය පනස් තුනක් වගේ නවනේද. හත්සිය පනස් තුනක් ෙනවපු තේ එකක පිරිවයි. නඳද එකක පිරිවයි. මේ එකක පිරිවයට සීයට දහයක ලාබයක් යාගන්නවු. එතකොට හත්සිය පනස් තුනට එකතුවනෝ ලාබය. හත්සය පනස් තුනෙන් සීයට දහයක්. හත්සය පනස්තුනට එකතු කරනවා. දහැක්ක කියන්නේ හැත්ත පහයි සතතිහක් මේ දෙක එකතු නාම විකුණුම් ල වෙනව පුතේ බලමු අට්ටයි ත පහ දොළහද එකක් තරී අටසය විසි අටයි සතතිහක් අටසය විසි අටයි සතතිහක් මේ තමයි බාණ්ඩය විකුණුම් මල මේ පිරිිතුර යල තිය වන අට තවලකුණු දෙක් ලැබෙනවා මේ ආය යන්න අටසිය විසි අටයි සතතිහායි හත්සිය පනස්තුන කියලා කියන්න පුතේ එක පිරිවය හැත්ත පහයි සත තිය කියන්නේ එක තියාගන්න ලාබය එකට කියන්නේ ලාබාංචිකය කියලා. එකක පිරිවැට ලාබාන්තිකය එක තුනාම එනවපුතේ විකුණුම්මල අටස්සය විසියටයි සත තිහායි කියලා හරිනේද. ඒක සටාන් කරගන්න පුතේ අවශ්‍යායෙක්මනම හරි අපි අමු ඊළඟට හත්තනි ප්‍රශ්නයට ගිනුම් කරනය ති අවසාන ප්‍රශ්නය පිට වැරදිනි වෙරදි කිරීමේ ජයන සටහන් තිෙන ගානක් තියෙනනවා දෙපසේ ලාබලා ප්‍රකාශය මූල තත්ව ප්‍රකාශනය හ දන්න ගනක් යෙනවා හද අප එකකත් අද සාකච්ඡා කරම් මේ දක්වා කියල දීපතියක පුතේ පැහැදිලිද මැසේච් කරන්න එටිකකාඩට තේරන ොද තිසුරු වර මේ චැට් කරන එක දාලද තියෙන්නේ හරි ඔ කිසඳ ගෙන හරි පැහදිි ඕ තිසු හරි තැක. දැන් කතාරපුදේ වටි පැල්දැ යා ගොඩක් ලොක දනුක් තියෙන දරුවෙ මකතියාගන්න ගොඩක් අපි මේ කියන දහයි කොළහ පාඩන්්ටිවසන් කල්ලා මේ වැන් පේප කරන්න එකක ොාගාව ලොක දනුක් දැන් යෙනවා මට නිෂ්පාදන පිරිවැෑ ලේ කන හදන්න පුළුවන් සබැ සම්සෝත බැංකු ිෙනුම් හදන්න පුළුවන් නේද දලාබලා ප්‍රකාශන මංඊලක හදනේ වයිවත් හදන්න පුළුවන් මේ ඔයා හිතන්න එපාපුතේ මේ ඔයා ගිස දෙයක් දන්නේ නැහැ කියලා තමන්ගෙන අවක් සේරු කරන්න එපාපුතේ යා දැන් ගොඩක් දෙවල් දන්නවා කල්පනාර දහහිමමුල ඉදපුදරුවන මේ ැන්ගන්න දැන්ගන්න ගොඩක් ේවල් ලිෙන ගත්තු භාගට සූදානම්ගෙන දරුව. ඉතිං මේ දරුව හැමෝගෙම්ම අර ඔයාලත් බලාපොරොත්තුව වෙන ම බලාපොත්වයෙන ප්‍රතිඵලයක්ත්තිය මම බලාපොත්තුවන මගේ විශේයටපුතය හැම දරුවෙක්ම ඒකක් ගනීවි කිය ඔයාලත් ඒකට කැමතිී ඔයාලගගේත් බලාපොරොත්තුවඒක තමයි එහෙම ගන්න නම්පුතේ වැඩ කරන්නවායක් මහන්සි වෙන්න ඕොන අද මේ පේපටික පිවෙලකට ලස්සද ලියන්න හොඳද. මේ වෙලාවල් පුටත්්තේ පොන්්ඩක් වෙනස් කරේ සමහර දරුවන්ටයක් අමාරුයි සමහරලාට මම දෙන පේපර එක ඒ වෙලාවටම ලියන්. එක නිසා අංඟලුත් වැර පිළිවෙලට පේපටික ලියවන්න දවසට හැමදාම සතියත් තුළ පේපරේදියයන්න දවසක් තියම් හඳ තර තමන්ට හැමති දවසතෝරගෙන තමන් කරන්න. මං ගොඩක් වෙලාවට පුතේ ඒ වෙලාව දාන්නං පහහිදං අට වෙනකා. කමක් නෑනේ සඳුද පහහිදං අට වෙනකා. අඟ හරුවාද පහහිදං අට වෙනකා යාට ඉඩ යන්නේෙකාවද ඉඩ තියන දවස පෙපරේියන් ඒ මොහොන්ද පු වෙලාග ඔයාගේ මැසේච් කළ මට කවරුත් කියනපුති පහට සති දවස් පහම තියනො වැට කැමති දවසකට පන්ති ඇති දවසත් තෝරගෙන පහිදන් අට වෙනකම් පෙපරේලියන් කොඩක් ක්‍රෑවෙන් ඉන ඇතකොට අව හිතන දරුවන්ට සති දවස් පහේම එකක දිකට ඔඩ වෙලාවල්ල පන්ති නැතු ඇති කියලා පුොුවන් ද පුේ හතර හත බැරි හෙම හොඳද ඇසිනුතිකි සදු හතර හත හතර හත්ත වනත් ැටලුවක් නෑ ඔ සමහරිට පන්ි පටගන්නය තියනවද ෙත් නෑන මොකද පේපරයක් ලියන්න ගාම සමල්ලට ැ තුනෙම්මලියගන බෑ විනාඩි පහ පිතර ගත වෙන අවස්ථා තියනවා හරි අපි හත්ර හත දා හතරහත දවත් ෝක ොක ගටුවක් ලට එන්න නැ පහත කියන්නන්නේ ඊට කලින් පයක් ඔල් සතිය දවසල අනිවාරයම දවසක් ඇති හොඳදයිකිසඳු අදවශ පොළුවන්දහරි අග නපුතේ සති දවසල හතර හත්ත පේපෙරලියන දාන හතර හත්ත ඒකන්නේ දුනේශා මේ හතර හත මුළු සතියම බැරිද කිසිම දවසක් වයාටීට නැද්ද අතර හතලියන් කිසඳු කැමති අනිදර නැසිේ නද ද රුසිුර ගල් ගටලුව නැද රුසිර එමලිය කොට පොේ ලියේ ොකද මට එහම ගරූපට ඉන්න ලමයි ප්‍රමාණය පොඩ්ඩ පොඩ් කඩල වෙන්ගෙන් කරල ගත්තට පස්සේ දවසරන ලමයි ප්‍රමාණ පොඩි්‍රමාණයක්නකොට මට බලන්නත් ලේසි ලිෝදි කියල නැදගේ හන්නත් ේසි මගේ ගෘපය කෝොමත්කතේ මේ යාට මැසේ් කන්න පුළුවන් දියටතම දලතියන් හොද වාට ගරපය ගතුල මැේච් කරන පුළුවන්ට හහිදන්නේ. එතකොට මට එක්කොම විස්තර ඒ ගෘපය ඇතුරදි කතා කරන්න පුුව එමයි තියන්නේ නිසා ඒ පේපරක සත යඇතුරතු තියන්න ඒ පේපරේම ලිබලමයින්ගේ නම්ටික්ත් ඒ ගරෝප් එකම ලැබෙනවා මෙන්න මේලමයිටික හත වෙනකොට පේපරක අවසන් කර ගොල්ල ියලි වරයි ඒගරුප් විර අනිතේ දන්න නෑ ලිවත නැද ඒ කතර දන්නන්නේ ඒ ගරූප් එක දරු දන්න මේ දරුටික ඔන්න අවසන්න වනා කියල් ඒ මොහොද කොත හෙමකරා මට පලෙසි බලාගන්න හැම සතියම දවසක් තරය කරන්න හම අපි හැම සතියීම එක දවස එක පේපරෑදියන් දවස් පහටමතියෙන් එක පේපර එකයි හැබයි ලියන දවස වෙනස් නොදරු හොඳද ඒ එකයි වෙන්නේ පේපර වෙනස් වෙන්න හැ එකම පේපරේ කෙනෙකොට සෞදලියන්න පුළුවන් තව කෙනෙකොට බදාදලියන්න පුළුවන් හෙම වෙනස්වෙෙන් හඳ මං ගරෘපි කහදරලතියන්නන් එතකොට පාට පුළුවන් දවස අදාළ බරෘප්පයක සම්බන්ධලා ඉන්න. එනම් අපි අම්පුතිය හත්වනි ප්‍රශ්නයට හත්තනි ප්‍රශ්නයට දයෙන පුතේ ූල ප්‍රශන පිළෙළ රීමේදී ගැලපුම් සටහන් යොදා ගනේ වැදගත් කමඳ සඳහා කරුණා කලියන්න්නල්. මූල්ල ප්‍රකාශනවලට ගැලපුම් සටහන් කියයන එක වැදයගත්තාම මොකදද කියලාහනි පුතේ ගැලපුම් සටහන් කියන නිසා මූලි ප්‍රකාශ නිවරදි වෙනවා නිවරදි වෙනවා තවාල හිතනකර ගැලපුන් සටහන් වර්ග හතරයින යගෙනගත්තේ සය ැලපු ඉගනගත්තා ොල් අය ගලපන්න කොහොමද කියලෙ ගෙනගත්තා උපචිත්ත වියදම් ිගනගත් ලැිියයුතු අආදායම ඉගනත් ගැලපුම් සටහ හතර විතරයි පුතේ ගෙනනගත්ත. මේවා මූල්්‍ය ප්‍රකාශන වල අඩංගු කරලා තියෙනකොට ඒ හදන මූල්්‍ය ප්‍රකාශන නිවරදි. ඒ නැතුව අපි මේ වැඩේ කරන්න ගියොත් අපේ මූල්්‍ය ප්‍රකාශන වැරදි. ඒඇැනපුතේ මේ ගැලපුම් සටහන් නිසා මූල ප්‍රකාශන යාවත් කාලීන වෙනවා. යාවත් කාලින වෙනවා. ඒ වගේම මූලි ප්‍රකාශන නිවරදිත් වෙනවා නිවරදිත් වෙනවා. මූල प्रකාශන නිවරදි කරන්න තමයි අපි ගලපු සටහන් පුතේ ොක් ලඩ ාවිතා කරන්න ඇත්තම් මේ අප මල प्रकाශන වැරදිී ස ගලපුේ නැත්තං යන්තල වටනාක අඩුවීම අපි සටහන් කරේ නැත්තං අපි මොරුවගේයක් තමයි මූල प्रකාශනව නිරන්त्रීම භාවිता අපි නएගතියන්ගේෙන් ලැබෙන් නැතිතික මල प्रकाශන වල වාර්තාරේ නැත්තං අපි හිතං ඉන්නවා මේ නාගතියන් ඔක්කගේම සල්ලි ලැබ නොන කියලා හිතාන්න को න්න एගතිය ිය गिया අපිට මුදලක් ලැබෙන් නහැ හැඩයි අපි ය මැරුුණත් තවමත්කයාගෙනෑ ලැි යුතුයි කියළ පොත්තල වාර්තා කරගෙන යනවා කියනෙක වැරදි. ඒක කියන පුතේ මූල ප්‍රකාශන නිවරදි කරන්න කෙලපුම් සටහන් කියෙක වැදගක් එහම ලියලතිවරුණ හරිපුතේ මූලි ප්‍රකාශන නිවරදි වේ හමතායි යාවත් කාලී නවේහම ලියලතිය. ඉට පස් කියන පුතේ ආයන්න පරිගන කාශත ගිෙනුම් කරනේ වාසියක් සහවාසියක්. ඉක්මින්ම මූල්‍ය වාර්තා පිළියල කරගන්න පුළුවවා වාසි මම්මේ කියයි වේගවත් නිර්මාණය කරන්න පුළුවන් මුලි ප්‍රකාශන හදන්න පුළුව නිරවද්‍යතාවය ඉහලයි නිරවද්‍යතාවය වැඩි. භාවිතා කරන් තිෙන ශ්‍රමයවමයි. අපිට පරිගනක භාවිතා කරල ව්‍යාරයකට මේ හදනකොට ශ්‍රමිකය භාවිතා කරනට වඩා අඩු ශ්‍රමයකින් අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන් මෙවතමයි වාසි. අවවා්‍යතමයි තුතේ මේ විදුලි ඇන හැටීම් වලදී විදදුලි බිඳ වැටීම් වලද අපිට මේ භාවිතා කරන්න විදිහක් නෑ. ඒවගේ මලුත් තාක්ෂණික. මේ වංචා සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම තාක්ෂණක තොරතුරු සොරාගැනී සිද්ධ වෙන්න පුළුව තො තොරතුරු වෙනස් ක්‍රීම් දත්ත වෙනස් කිරීම් කරන්න පුළුවන් පරිගනක තාක්ෂණයනපුතේ ඒගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒවගේම මුල් අවස්ථවිද්දිී ශ්‍රමය නැතුව පරිගනක භාවිත කල ගිනම් කරන කටයුතු පරද්දිී එතකොට යන වියදම සාමා්ඩිින් වැඩි එක සරලවම කිවොත් පුතේ එක වුන්ටන් වැඩටික කරන්න. ගෙනකයක් ගත්තු තින් සාමාන හොඳ පරිගණකයක් කරගෙන මේ ृදුකාම් ගැතුලත් කල පරිගනකයක් සකස් කල්ල ව්‍යාපාය करනක අපතමු ලක්ෂ පහක් හයක් වියදක් වෙන වනං ඔය වැඩේ කරන්න सेවකක් මේ මාසදලා වැඩට ගත්ත ති පුේයට ගවන්න ොන වැට්ු සාමාන රුපයා විසිදහ තිස්දදාාවගේ වෙන්න පුළවා ප තිස්දාහක වැඩුපට කෙනෙක් ගත්තනම් ක්क्ष्य පහත් මුලද වියදංරනවට වඩා තිස්දාහ යොදवाල කෙනෙක් කරගෙන වැඩටික අයට දීල කරන කොට පුතේ තිස්දායෝ දිගටම අපිට පත් में අවදු කිය ෞරුදු අෞරධන මේ සරී මාස දහයක් යන කංකරත් ලක්ෂ තුනයිගේ දම දාාගන ප හැබ ිකකාලා ැනකොට ඒ පාඩුයි මනුසේක් හදනන්නතකොට පියදමෑනොනමුත් පරිගණකයක් ගත්තම මේක දොහු කාලයක් භාවිතා කරන්න පුළුවන් පරිගණක දෝෂ ඇති නෝවනොත් පරිගනකය විනාශ නොවනොත් ඒ ඒ විදිටම පවත්තාගෙනන්න පුළුවන් මුලදි ධර්ණ පිරිවය වැඩී ඇත්තටම ඒ අවාසියක් අදද මුලදිධර්න පිරිවය වැඩි පරිගනක භාවිතය සඳහා ව්‍යාපාරයක් තුළ ්‍රම විතා කරන එක ලාබදායි. හොඳද ඒගෙන සාතමයි ලෝකයේ සහර රතවල්ලල සමහරතවල්ල කියන්නේ ආසියාතික රතවල්ොල ශ්‍රමිකයන්ට තියෙන ඉල්ලුම වැඩි ොකද යන්ත්‍ර සූත්‍ර ගෙනල්ල කරන වියදමට වඩා. ආසියාතික රතවල්ල ශ්‍රමයටගෙවන වැටුප අඩුයි වැටප අඩු නිසා විදේශආයෝජකයෝ යන්ත්‍ර සූත්‍ර භාවිතා කල්ල වැඩක් කරනමට වඩ ශ්‍රමය භාවිතා කල්ල වැඩක් කරන්නන්නේ ගොල උනන්දු වෙනවා හේතුව න්ත්‍ර සූත්‍ර ගෙනල්ල ලොකූ වියදමක් කෝටිගානත් දර්නට වඩ. ඒකයන්ටිකක් කරෙන ඒගොන් ගවන්න යනවියද අඩු නිසා නැතැම් වැටුප අඩු නිසා අවපම නිසා ඒ බාවික කරන යොමුමනවා යරපාර ල්ලෝටගගේ මේක වෙනස් ඒගොල්ලොතකොට යන්ත සූත්‍රට ොකද ශ්‍රමිකෙක් වැඩගට යනවන යායටට දෙන්නවන වැටුප වැඩි ගාන වැඩි වැඩි වනම ගොල්ල කල්පනා කරනවා ශ්‍රමයට වඩා යන්ත්‍ර සූත්‍ර භාවිතා කකිරම මෙතැ පරිගණක භාවිතා කිරීම සුදුසවේ කියල අරද එක අවාසියක් පැත්ත ගන්න පුළුවන් ඊළඟට ब විनिष්ත ගෙනු හදන්නලු හත්වනි ගානने දෙවැනි කොටස पක බල निීම जनलियान ම पදු जर्नलेයක් खදා ගන්නකते මෙහම තිबුණ ඇති प जनलेය ටස ීගිනුමක් खදාගන්න अවි निष්චිත ගිनම अවිिनिष්चित ගिनगाන්න ල ශේෂප පිරක්ස්තුව සමාන නොහෝ අතර එහි වෙනස වූ දහදා සත්සීය අවිනිශ්චිත ගෙනුමට බැර කරන ලදීන්න දහදා සත්වීය අමිනිශ්චිත ගෙනනමට බැර කරන ලදී. දහදා සත්සීය. ගැනුම්මින් ෝයිසිය නයිහිමි ගිනමෙන් මග හැරී ඇත. ගැනම්මින් ෝයිසිය ැනුම් ගිනමේ හරටයි නයහිමි ගණම බැරටයිනේවසාන යන්න ඕන අවසානයන්න ඕෝන හොද ගැනුම් ජාන ලේලියලා. ුම් ගනුම රටයි නයහිම ගෙනුම බැරටයි යන්න ඕන. ගැුම් ගිනුේ හරට ගිහිල්ල කියලලා තියෙනවා නයහිම ගිනුේ මගහරේ ඇත කියනන්නේ නයහිම ගෙනුම බැරට ගහිල්ල නෑ ඉන අපි නයිහිමි ගිනුමේ බැරට මේ අටදාහල් යන්න ඕන නාහිමි ගිනුම හරවෙන්න ඕන ගැනම් ගිනුම තමයි ගැනුම් ගෙනුමේ තියෙනවා එහනම් මේ වරද භාරගන්න කවද අවිනිශ්චිත ගෙනුම හර අටදාහයි සලක්ෂයක් කියියල තියෙන්න ඕනපුතේ සංලක්ෂය තමයි කැනුම්මින් වොයිසිය නහිමි ගිනු මෙෙන් මග හැරීම නිවරදි කලා කැනුමින් වයිසිය නයහිමි ගෙනනුෙන් මගහැර නිවරදි කලා. තර විනිශ්චිතකනුටදහ හර කරන්නලු මෙන් අ විනිශ්චිති ගෙනුම හර කරාටදහක් නයහිමි කියලා හරිද නයහිමි කියලා. ඊළඟට න්දාහක අමතර ආදායම් එම ගිනු මේ තුන් සීයක් ලෙස එම ගිනු මේ කියන්නේ අමත ආදායම් ගිනේ බැට ලීර තියෙන තුන් සීයයි තුන්දදාහක්ලියය නොන තැන බැරට තුන් සීය එකට පුොේ තව කීයක් මේ ඇතර ලියන්න නොන බැට දෙදා සත්සීයක් මෙන් ෙනම් අමතර ආදායම් ගිනුේ බැරට දෙදා සත්සීයක් තියෙන් ඕ අමතරාදායම් කියලා එගන මේ බැට ද දෙදසත්ිය යෙන ට තුන් සයයි තියෙන් මේ ගන මේ ඟ සටහන එවැරත්ද භාරගන්න කවුද අවි නිශ්චිත ගිනුම දෙද හත්සීයයි සල්ලක්ෂයතමයි පපුතේ අමත රාදායන් ගිනුමේ අගය අඩුවෙන් සටහන් ගීම නිවරදි කලාවිනිශ්චිත ගෙනීමට දෙද සත්සයක් හර කරන්නලු අමතර ආදායි ැලුවම් බුතේ වට පේනවා අම නි්ිකීම දෙපැත්තම සමාන වෙනවා දහදා හත්සීයයි ද හත්සීයයි මෙන්න මේ විදිහටඔයා ජනල් සටහංචිකයි අි නිශ්චිත කිනුම හදල තියෙනවනං කොයාගේ පිළිතුර නිවරදිී ඔයාට මේ ගානට ලැබෙනව පුතේ ලකුණුත් දෙකක් හො මෙතැන්ට ලකුණුත් දෙකයි ලැබෙන් මෙතැන්ටක ලකුණයි මෙතෙන්ට එක ලකුුණයි මොකද තුන්වෙනි කොටසි තියෙන මේ ලාබ අලාභ ප්‍රකාශනයයි මූලතත්ත් ප්‍රකාශනයටයි ලකුණු අටත් ලැබෙන් නොන මුළු ගාන ලකුණු දොලාහයිනෙ රටක් එතැට අයින් කලාම නි කොට ලක්ුණු දෙකයි දෙවනි කොටසට ලකුණ දෙකයි. අපි මේ දැන් සාකච්චා කර දෙවනි කොටස. හත්වනි ප්‍රශ්නය දෙවනි කොටස මෙතෙන්ට ලක්කුණු දෙකයි ලබන්න ඕ. හොදයි අපි අම්පුතේහනම් අප අවසාන ගිනම් කරන ප්‍රශ්නයට තනෂස්කකා වෙළඳ ්‍යාරය ශේෂපිීක්සම දීලා තියෙනවා අමතර තොරතුරු දිග තියවා අපටක නොලාබලාභ ප්‍රකාශනයයි මූල තත්ත ප්‍රකාශනයයි හදන්න කියලා. ැත්මංහිතන් හට ගටලුවක් නැතු ඇති මේ ගානෙත් ැටලු තියවන ආනපුතේ. අපි යමු හත්තනි ප්‍රශ්නය හත්තනි ප්‍රශ්නය අවසාන කොටසට තුන්වෙනි කොඩසට ලාබලාභ ප්‍රකාශනයයි මූලතත්ව ප්‍රකාශනය යොන්න හදන්න කියලා තියෙන්නේ අපි බලමු මම රූල් කරන්නේ ලාබලාබ ප්‍රකාශනය මේ තියෙන්නේ මූල්්‍ය තත්ත් ප්‍රකාශනය අනිවාර්යම පුතේ මේ වයි උඩින් නම්ලියන්න ව්‍යාපාරයෙන් නම තනුස්කා වෙලඳ ව්‍යාපාරය තනුස්කා වෙළඳ ව්‍යාපාරය කාල පරිච්චේදත් මතක ඇැතුවලියන පුතේ දොහයි තිස්සෙන් අවුරුද්ධ දීල නැහැ වර්ෂය සඳහා මෙසන පුතේ දොහයි දොති එ දිනට ූල ත් ප්‍රශන හදාන්න පුුතේ දිනට ආදායම් ප්‍රකාශන හදාන වර්ශයටම එතන වර්ශය සඳහ කියෙනම මෙතන ලිව්වා එතන ලීර තින දොළලාහ තිසක දිනට කියලා ඉට පස පුුතේ මේවායි තියෙන තොරතුරු බයනතුව ලියන්න මෙතන විකුණුම් ඉඩ පස්සේ විකුණම්ින් පස්සෙ විකුණුම් පිරිවැය ඉඩ පස රූල් හතක් තියන්න බයවෙන්න එපා දල ලාභයයට එකතු කරනවා වෙනත් ආදායම් එතැන්ට පුතේ රුල් තුනක් විතර තිය අඩු කරා වියදම් ඒ වියදං වලත් බෙදා හැරීම වියදම්. එතැට රූල් පහත්තියන්න පරිපාලන වියදම් එතැටත් රූල් පහත්තියන්න ඉතුරටිට තියෙන් රරින විදහකට ලියන්න පුළුවන් මේ ටිකතමයි අශ්‍යම දේවර්තිික මුූල තත්ත ප්‍රකාශනය ජංගම නොවනවත්කම් පිරිවය මුච්චිතශය ධාරණගය ඒටිකියල රූල් පහක් විතර ඉඩ කියලපුොතේ ජංගම වත්කම් කියල ලියන්න එතැන්ටත් තව රූල් පහක්ති යලා ඔක්කොම එකතු කරන්න මෙන්න මේ වගේ තැනක් හදරතියන්න පඩ පස්ස හිමිකම් මෙතැන්ට දූල් හතරක් විතර තියන්න මොකද අයිතිකරුගේ ප්‍රාග්ධන එලියන්න ලාබය දලාබේද කියලියන්න ගැනලියන්න සානය රූල් හරක් විතර තිබ්බ මැ ජංගම නොවන වගකීම් එතෙන්ට තවරුල් තුළක් තියන්න ජංගම වගකීම් ඒකරසාමන රුල් පහක් විතර තියෙන කියන්න ඉට පස්සේ මේ ඔක්කොම එකතු කරන්න මෙතන එකතු කරන්න රල් ඉරිකර දෙයක් ගහලාතිියන් ඔච්චරඇපතිේ ආකෘතිය තියන්නේ දැන් මං මේකවා අට කිව්ව පටන්ගන්නෙකො හෙද පුතේ අමතර තොරතුරුවලින් අමතර තොරතුරුවලින් අමතර තුොරතුරටික ඉවරුණ අමපුතේ ශේෂ පිරික්සුමේ ප්‍රතිශක ලක්කුණු තියෙනව වනං හොදට බලන්න ප්‍රදිශ ලුණු තියන හොට ලන්න අපිස්සල අමතර තොරතුර වලින් පටන්ගමවැ ලකුණු ලැබෙන විදිහත් මංතියන්මං මෙතැන්ට ලකුණු බාගයයි මෙතැන්ට ලකුණු භාගයයි මතෘ කාගලියල තියෙනවනං ලකුණු ලුණු එකක් ලැබෙනවා මල ප්‍රකාශන දෙකේ ලකුණු වටෙන් ලුණු එකක් ලැබෙනවා. ඊඩ පස්සේ ඉඩ පස්ස බොතේ අමතර තොරතුරු තුනක් තියෙනවන අමතර තොරොතුරු තුනම හරියට ඒ අදාළ තැංවල ලියල තිබුණු තින් ලකුණු තුනක් ලැබෙනවා. ලකුණු තුනක් ලැබෙනවා පලිනි අමතරොතුරර දෙවනියක තුන්ග එක තොරොතුර තුනක් තිය තොර ලකුණු හතරයි. මෙතෙන්ට ලකුණු එකයි අමතරතුොරතුරට ලකුණු තුන්නයි ලකුණු හතරයි. ඊට පසෙකු තේ ය දක්කද දන්න ශේෂපික්සුේ ප්‍රතිශට ලකුණක් තියෙනවා. එතෙන්ටක් ලකුණක් තියනෙන ඒක හරියට හැදුවතිෙන් එතෙන්ට ලකුණ ලකුණු පහයි හරි ලකුණු පහයි එච්චලයි තියෙන්. ඊඩ පස්සේ ඔයා හරියට දලලාබය ගත්තු තින් ලකුණු හයයි සුද්ධ ලාභය ගත්තුතින් ලකුණු හතයි අටවෙනි ලකුණු ලැබෙන්නේ මෙන්න මේ දෙක ඔයාට සම බරව වුණු තරයි බැලසුනොත් විතර තැන්කෙනෙකුට මේ බැලසුන් නෑගල කියන්නක බලසුන් ෑගල ැන එකතු ගන්න බැරිවුණනා ෙරිතන්නක මුලුවත්කම්වට මුළුහිමකම්ටි මුළලුවගගේකින්ටි එකතුව සමානුන් ෑගිතන්නක එතෙන්න්ට නැතිවෙෙන ලක්ුණු එකක් විතරයි ඔයාගේ අනිද්‍යේ වල්ටික හරියට තිබුණු තින් ලකුණු හතක් ලැබෙනවා ඒනිසා කිසි දරුවෙක් බයවෙන්න එපා මේ අනේසවර බැලසුන්න ෑනේ හිතට හරි නෑ එහ මේ කියෙන ලකුණුටම නැතිවුනා නෙමේ හොඳද ලක්කුණු තියෙනවා කබ අපි කලබල නැතුව උත්සාහ කරන්න ඕන මේකත් කොහොමරි එකතුව සමාන කරගන්න හොඳ අපි අමත තොරතුරලට යම්පුත්ේ දොළහයි තිස්ස එක තොගේ අවසන් තෝගේය යාපාරයට වත්කමක් මෙන්න දොළහයි තිස්ස එක තොගේය තියද අසූ පණදාහයි දෙවිනි තීරවිලි ව්වා ලාබේ රූල් දෙක් උඩින් තුොළ හයිතිස්ස එක තොගේ දළලාබේට රූල් දෙකක් උඩින් අසූ පන්දාහලියලා මතකඇතුව වරහනත් දාන්නපුතේ අඩු කරන සංඛ්‍යාව අවස්ථන් තොගේ මෙහම ලියල මතිීරණම් භාග භාගෙ ලකළු එකක් ලැබෙනවා මෝටරත පිරිවෑ මත සයට දහයක්ක්ෂය කරන්නලු මෝට්‍රරත ශෂය කරන්න කලින් මෝට්‍රරත මෙතන ලියන්න කලින් ඉඩම් කියලයක් තියනෝදි කියල බලන්න ඉඩම් ගොඩනැගි මටන එහෙම පේෙන්න්න ඉඩම් ගොඩනගකිරි දෙයක් නෑ එන අපිට මෙතන මෝටර් රත යන්න පුළුවන්. මෝටර් රත පුතේ මෝටර් රතේ පිරිවැය ලක්ෂ පහයි. ලක්ෂ පහට හැම අවුරුද්දම සියයටට දහයක් ෂයවෙන ෝලු එක කියන පනස්දාහක්. මෝටර් රතශය මං කියල ති පරිපාලන වියදම් කියලා ගන්න කියලා හැබැයි බෙදා හැරීමේ රත කියලා තිබුණොතින් ඒ එක ගන්න බෙදාහැරීමේ විය දමක් විදිහයට දැට පරිපාල වියදමක් විදියට මගන්න පුතේ මෝටර් රත් කියදෂයපුතේ පනස්දාහයි මාසකට ෂය පනස්දාහයි හරි මේ මාසට පනස්දාහයි පුතේ කලින්න්නේ මෝට රතේ ශය වෙ තියනොකොච්චරද දහදාහ. කලින් දහදාහයි මේ අවරුද්ධ පනස් දාහයි ඔක්කොම ෂය ඔක්කොම කියන සමුච්චිතශය හැටදාහයි සමුචිත ශය හැට දහ කියල ලියල කියන්න ලක්ෂපාහෙන් හැටදාහ ඩනාම ආර ලක්ෂ හතලස්දහක් කියල මෙතන ධාරණාගේ ලියල තිබනට කමක් නෑ. ධාරණාගේ ලියල තිබුණට කමක් නෑ හරිපොතේ හරි ශේටක ලව වුණේ කෙනෙකුර ධාරණගේ විදිර ගියන්න පුළුවන් ඉට පස්සේ දුරකතන වියදම් දාහක් ඉදිරියට ගෙවා ඇත දුරකතන විය දම් දහක් මේ අවුදර ේු ඉදිී අවුරද්ධටල ඊ ළඟවරුද්දරල එකන වැඩිපුර ගයවපතිික් වැඩිපුර ගෙව් ටිකක් නම් වගකීමක් වෙන්න බෑන එකවත් තමක් එනම් ඉදිරියට ගෙවූ දුරකතන ඉදිරියට ගෙවූ දුරකතන දම කියද පුතේ දාහයි ඒක ජංගම වත්කමක් විදිහට නියල ටයන් එතකට අප ද දුරකතන වියදම් සඳහා කියා වියදම් කල්ලද අපි ඒකත් බලමු රුපියල් හාරදා එනම් මේ අවුරුද්ධටයිති තුන්දාහ නේද. ඇයි දාහක් ලබ අවුරුද්ධරණ මේයවුද්ධට අයිති දුරකථන වියදම තුන්දායි පරිපාන්න වියදංවල දුරකතන වියදම කියලා පුතේ රුපිය තුන්දාහ කියලා දාන්න තුදහ හරි එච්චරයි ෙනවා मेි रख इ बंक सीिए पली තිය අප बैकन सी दला है बैंक नया न අरं ය एक विසි 15 वि 15 न අපी अරं තියනවා යට फॉल होම් ලක්ෂ විසි පන්ඳහඩ සියට දොළහයි අ එක ිඳදු දෙදර කැපුණ එද්දස් දෙසය පනහා ගුණ කිරීම දොළහ. දෙවර පාදාහැම් බිඳුව එකක් ඉතරේ හතරකයි පහයියි පහයි පින්යි බිදය කියදා. ෘපියල් පාලුස් දහ කවබුතේ මටම අම මෙතැන හැදුවේ. අදක් රුපියල් පාලුස් දහ කාව ොල බැකුනය පොි මොන වියදමත්ද මූල්්‍ය වියදමක්. ූල වියදමක්ක නම් පරිපාල වියදම් වවැට රූල් පහ පිතර තියලා ඔයා ලියලා ඇති මෙන්න මෙතන මූල්ල වියදම් කියලා මූල්ල වියදම්ට ඇටම පේනවඳ දන්නත් නෑ අමඉදන පේනවනේ මෙතන බැංකු නය පොලි කියද පාලොස්දා ඇ මි ැක්කුනය පොලි මුල්ල ියතම එතකොට මේ බැංකුනාය පොලිියෙන් කියක් ගෙවලද බැංකුණය පොලි පාලොස් දාහම ගෙවල බැංකුනය පොලි පාලොස් දාහම ගෙවල එෙනම් උපචිත දෙයක් නෑ බයිවෙන දෙයක් නෑ මෙය හරියට බැංකුණනාය පොලිටික ගවල තියෙනවා බැුුණය පොලි පාලොස් දාාවන්න අපි සටහන් කර චුවරකක් නැති නිසා. එනම් පුතේ අපි ඔක්ක මතුරතුරු සටහන් කල අවසන් දැන්ති නිමේෂ පිරික්සුම ත්‍රටික සටහන් කරගෙනන් ගැනුම් ගැනුම් වට කලින් පුතේ අපි හොලා ආරම්භකතුගේ ලියම් එකයි එක තුගය මේ ශේෂ පික්සුේ ආරම්භකතගේ තියනෝ පුතේ රපියල් විසිදාහක් විසිදායන්න ඩැන් ගැනුම් ලියම් ගැනුම් ගැනුම් තියනෝ දෙලක්ස හැත්ත පන්දාය එ පස බිකුුණුම් තියනෝ දෙලක්ස වි පඒනනිකම් පුදුමයි වගේ පුතේ බාන්් අරන්තියන දලක් සහත්ත පදහ විකුළු මාදායම තින දෙලක්ස විසි පන්ද කමක්න කදලාභවිත නක්නේ අලාබල බන්නත් පුළුවන් ව්‍යාපාරයකමෝටරත පෙඩිවට ලිය්වාමොටරත ශයත් ලිවා දුන්වට්ටම දුන්වට්ටම බෙදා හැරීමේ විය දමක් දුන්වට්ටම් බෙදා හැරීම විය දමක් හුියල් දෙදාහයි ලදවට්ටම ආඩයමක් විෙනත් තාදායම් වල අදවට්ට මාදායමක් කෘපියල් හාරදාහයි දෙවැනි තීරුවට හොඳයි ඉඩ පස්සපුතේ ප්‍රචාරණ ගාස්තු බෙදා හැරීමේ වියදම පා ප්‍රචාරණ ගාස්තු බෙදා හැරීමේ වියදමක් කුපියල් තුන්දාහයි ගෙන ඒ මේ කුලි ගැනුම් වලට යටින් ගියන්නන ගන්න ඒ මේ කුලි ඒකත් රුපියල් තුන්දාහත් තියෙනවා අරම්භගතතුගේ ලි්වා දුරකතන ගාස්තුව ලි්වා බැංකු නය ල්වා නයට පොලියත් ලි්වා නය ගැති වත්කමක් නය ගැති වත්කමක් නය ගැති කොච්චර ඉන්නවද පුතේ හතලි තුන්දාහක් නය ගැති හතරි තුන්දාහයි නය හිමි වගකීමක් ජංගම වගකීම කොච්චර ඉන්නවද නයහිමි රුපියල් තිස්දාහක ඉන්නවා තිස්දාහයි මුදල් කියන්නේ පුතේ වත්කමක් ව්‍යාපාරයට මුදල් කොච්චර මුදල් තියෙනවද ව්‍යාපාරය තිස්දාහත් තියෙනවා වත්කමක් ඊනක ප්‍රශ්න මංඔයාග අහන බැංකු ශේෂය බැංකුව තියන සල්ලි පුතේ ව්‍යාපාරයට වත්කමක්න වත්කමක් නම් මේ ශේෂය තිය නොන හර පැත්තේ හැබැයි මේ බැංකු ශේෂය තියෙන බැර පැත්තේ එඒ නම් මේ මොකක්ද දන්නගෙන ටක්ගල් කියන්න ඉක් වනට මතක්කොච්චෙනෙක් මේ මුදල්ය බැංකු ශේෂය අරශේෂයක් ව තියන්න ඕන තියෙන ැර පැත්ති එනම් මේ මොනුශේෂයදදඒට මොකක් කියදමං කිව්වේ බැකු බඉක්නිපනින් මෙසේ්ජදදාන පුති නැතන් කියන්නකරපු අපගමකති කිය අන්න හරි යිර අයිරාව එන එක වගකීමක් බැංු අයිරව අයිරාාවක්තියන එක වගකීමක් පුතේ රුපාල් පාලොස්දාහක පාලොස්දාහක ඊළඟට තින පුතේ ප්‍රාග්ධනය එක අයික ාග්ධනය හාර ලක්ෂ හැටදාහය ලක්ෂ හටදායි ඔන්න පුතේ ගානති විිච්ච සියලු මතොරතුරු අපි දැන් අදාළ ප්‍රකාශනබර සටහන් කරලා අවසක් දැන් අපි හොයන්න ඕන පුතේ මෙන්න මෙතන විකිනීමට ඉදිරිපත් කළ බාන්්ඩ පිරිරයි මටරං ඉතිං එක ඉඩත් මදි අඟට කෙටියෙන් හර ලියන්න විකිනීමට ඉදිරිපත් කළ බාණ්ඩ පිරිබයි බලමු මංරතු පෑනෙන් ලියන්නන් එක අට පේනවන තව අටයි නමයයි එකයි දෙලක්ෂ අනුව අට දාහයි ඒකෙන් පුතේ අවසන්තෝගේ අඩුනාම අපි ඒකටගෙන විකුණුම් පිරිවැය කියලා ඒක පිලියනි තුන් වෙනි තීරුව මෙන්න මේ තීරවට ගන්න තුන එකයි දෙලක්ෂ දහතුන් දාය විකුණුම් පිරිවවැය කොච්චර නො පුුතේ දෙදක්ෂ දහතුන් දාහයි ලක් සි පන්දා හ ලක්ස දහ තුන්ද ඩු කරාම මෙන් නො තේ දල ලාබයයියි දලලාබය දොළොස් ද හයන්න ඒකට මේ හාරදහ එකතු වෙනවා රදාහ එක තුනම දසේ දයි අරදා එකතුම දස ද බෙදා හැර න්විය දම් තුන්දායි දයි පන්ද හයි තිය පරි මට රූ ප ගත්‍ර වැකු ර මක් නෑ. යි තුනයි පනස් තුනයි මූල වියදම් පාලුස්දාහ විතරයි තියන්නේෙ කුේ හරි මේ වියදම් වර්ග තුනම එකතු කල්ලා මේ දාසේදාහෙන් අඩුකරාම් බලමු කීයක් එනවද කියලා පාලස්දාහයි මේ පන්දාහයි විසිදා හයි විසිදා යි පනස්තුන්දායි කැනෙ හැත්ත තුන්දා හයි අන්න බලන්නක කුතේ ඩළලාබේ ආදායමට වඩා වියදම වැඩී එනම් මෙතැන්ටෙනනි ශුද්ධ අලාභයක් තියාගන්න ශුද්ධ අලාභය අඩු කල්ල බලමු නේද හැත්ත තුනෙෙන් දසයක් අඩු කල්ල බලමු හත්තයි පුතේ ශුද්ධලාභය පනස් හද්ඩාහයි ශුද්ධලාබය කියද පුතේ පනස් හඩ්ඩාහයි ශුද්ධලාභේ පනස් හදායි අපි ඒ මෙතන්ට එකතු කරමු එකතු කරා ශුද්ධ අලාභය කියද පනස් හදදාහා එකතු කරන්න කියන්න තේ ති අඩු කරන්න තිය නෙන පරිිනසංක්‍යාවක් එකතු කරනව කියන්නේ හාරලක්ෂ හැටදාහ පනසද්දහ අඩුවෙනවා. අඩුනාම මෙන්නේ හාරලක්ෂ තුන්දාහයි. හාරලක්ෂ තුන්දාහයි හරි අපි අනිත්තේවත් බලම් මතක මතිාගන්න පුතේ මෙන්න මේ ගේ රිික් තමයි පාවිච්චකරන ජංගම නොනවත්කම් එකතු කරන්න පිරිවැය එකතු වෙන්න ඕන සමුචිත මේ සටික එකතු වෙනෝන ධාරනාගට මේ වගේ රූලක්න්නේ නෑ ධාරණනාගේ එකතු පල්ලට අන්නනෝන එක නිසා ड න්දින්න නැහැ තන ලක්ෂ පහයි මෙතන හැටදාහයි මෙතන හාර ලක්ෂ හ දා හරිද ජගම වත්කම් හතරක් තියෙනවා ඒත්කම් හතර එකතුව බලමුයි නමයි අමදායි ළහ තුනයි පහලවයි. එක්ලක්ෂ පනස් නම දාහක් ඕොන මට ආවා. එක්ලක්ෂ පනස් නම දාහයි. ඒටික එකතු කරාම් පුතේ බලුමු එකතු කරම කිය නොති කියලා පහයි නමයයි නමයයි. පන්්ලක්ෂ අනු නම දාහයි. මුළුුවත්කම්වල වටිනාකම මෙන්න පුතේ මුළු වත්කම්. ල වටිනාකම පන්ලක්ෂ අනුනම දාහයි බංකුනය ක්ලක්ෂ විසන්ඳදා හිතින් ඒක විතරයි තියන එකත් ගත්ත තුන්නි තරුවට තිස්දාහයි පාලුස්දාහයි හතලිස් පන්දාහයි ඒකත් ගත්ත තුන්වෙනි තීරුව දැම් ේටික ඔක්කො එකතු කළ බලමුපොතේ තුයි පහයි පහයි දායයි එතන පොඩි වෙනසක් කෙනො වගේ මට පේනවා මොකක්හරි දෙයක් අපිට මගරුුණද අය හිමි වටිනාකම කියත් තිබුණොද්ද පුතේ නයහිමි මට වැරදිලානේ ද නයහිමි අම තිස්දාහයි ලියල තියෙන්නේෙ ගාන බලමු නයහිමි ඉන්නව පුතේ පනස් සයදාහ සොරි අට වැරදිලා පුතේ නයහිමි වටිනාකම වැැදිට ලියලා තර පනස් සයදාහක් එන්නන් පනස් සයදාහක් කියෙනවනම් මෙතෙන්ටෙනවා හය පහ කොළ හරි හැත්ත එක් දා හත්දකයදනේ ඇත්ත එක් දහක්කිනෝන රි දැම් බලම එකතුව පහයි තුනයි අටයි අටයි එකයි නමයයි හතයි දෙකයි නමයයි හතරයිකයි පහයි මේකට කියන්නේ මුළු වගකීම් හා හිමිකම් කියලා මුළු වගකීම් හා හිමිකම් න්නො විදිහයට තමයි යාගේ හත්තු නි ප්‍රශ්නය ගාන හැදෙන්න්නේි ඇති මේක ගොඩක් දේවල් නෑපුතේ අර දේවල් ගැලපුම් ටික සටහන් කරට බස්ස අපේ ඇතේ තියෙ වැඩේ හරියට අදාළ තැන්වල ලියලා අපි වරදින්නතු එකතු කරන්න අඩුරන්න මේටික කරගත්ත නම් මේ ගාන අනිවාරෙන්ම හදාගන්න පුළුවන් මේ වගේ ගන තවි විදිරි ධිපුතේවාලගේ පේරල පොහොමත් හැමේපරයක මේන් ානක් තියෙනවමයි මේ වගේ ගනම් ගොඩක් හදනකොට ඔයා මේකට හුරුුවෙනවා හොඳයි අපි ඕ පන්තියේ වෙලාවත් න්න අවසන් වීගෙන එන්න තමයි සු තියෙනෙ පුතේ අපි ගිනුම් කරනය කොටස ඔන්න ඔයි විදිහයට පුතේ පන්තේ සාකච්ඡා කරල අවසන් වුණා පාලට මො හරි ගැටලු ප්‍රශ්න තියනවද මංහිතන ප්‍රශ්න ගැටලුවක් මුකුද නෑ එහනම් පුතේ ඔයාගේ පේපර එක ගිනුම්රනය ප්‍රශ්න වට ඔයාලියපු පිරිිතුරු හරි වැරදි දාගන්න ිතුරු පත්්‍රය හෙට යාලට ලැබෙනවා ලැබුණට පස්සේ ආපවවාට චෙක්කරගන්න පුළුවන් මේටික මට ඉඩ බස්ස මේ සතතිය ඇතුලට ඔයාගේ ලක්්ුණුටිකේ වල තියන්න ඕන හොඳ එනපුතේ අපි මෙතනින් පන්ති අවසන් කරනවා අපි හම්පුතේ ලබන සතිය මුණගහෙමු ලබන සතතිය පුතේ පේපරයෙකුත් තියවා හොද හතර වෙනි පේපරය එක ලබන සතිය තියෙන්නේ කවුරුත් ලියන්න සූදානම් වෙන්න රනි පේපරක ඉඳලලා පරන පේපර ලක්ු ොකො ොම දැන් එක තුවරගෙන යන්න තමයි මේසතතිේ සූදානම් වවෙන්නේ ගනිස කවරු තරණ පේපරිර කලියන් හොඳේ නැපතේ හැමෝටම අයි බෝවන් අපි ඊළඟ දවස මොන ගැමු තිසුරු Oh, hari putih.